හරි අගෙන ඉන්න පිටවංක 8 අලුත් මාතෘකාවක් තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා හරි අගෙන ඉන්න මේ ළමයි වලගේ ටියුට්ස් වල ප්‍රමාදයක් කරලා තියෙනවා මම හිතන්නේ ඒකට හේතුව මේ අර නත්තලුත් එක නිවාඩුවක් කරච්ච එක එතකොට මේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ ළමයි ළඟ ඉන්නේ නැත්තරම දෙතන ඒතර ඒගොල්ලන්ගේ ටියුට්ස් විතරයි ගිහිලා තියෙන්නේ තාම ඊට පස්සේ බොහෝතරක් මේ රත්නපුර ළමයින් ඒගොල්ලන්ගේ ටියුට් තාම ගිහිල්ලා නැහැ එතකොට මම හිතන්නේ තව දවසක් දෙකක් වගේ අය ටියුට් ටික ලැබෙන්න එතකොට එතන අපි එව්වා ටියුට් දැන් අපි ෆොටෝස් දාලා දෙන්න තිබ්බා වල ටියුට් දැන් එව්වා කියලා එතකොට මම හිතන්නේ අර අතරමැද වැඩිච්ච නිවාඩු ඒක තමයි හේතුවලා තියෙන්නේ හරි කොහොම හරි ටියුට් ටික මම හිතන්නේ තව දවසක් දෙකක් යනකොට අනිවාර්යෙන් හෙට අනිද්දා වෙනකොට අනිවාර්යෙන්ම ලැබෙයි එතකොට මේ ඊට පස්සේ ෆුල් පේපර්ස් දෙකක් එකේ කියලා දින්නේ පේපර් නම්බර් 1 පේපර් නම්බර් 2 කියලා අහගන්න පොඩ්ඩක් මම කියන්නේ මේ පේපර් ක්ලාස් ළමයි තව විශේෂයෙන්ම කියන්න ඕනේ එතන පේපර් ක්ලාස් තමයි ඒ ටියුට් එක ගත්තාට පස්සේ රයිට් ටියුට් පැක් එකේ දිනවා ස්පෙෂල් පේපර් 1 කියලා එකක් ඒක තමයි ඉස්සරම කරන්න පටන් ගන්න ඕනේ කරන උපදේශ පත්‍රිකාව අපි ගෲප් එකට දාන්නම් කරන්න ඕන කොහොමද කරලා ඒක බලන්න යවන්න ඕන මොන නම්බර් එකටද ඒ කතන්දරය කියන එක හරිද අනිවාර්යෙන් හැමෝම පේපර් ක්ලාස් එකේ ළමයි ලකුණු දෙකද තුනද තියෙන්නේ කමක් නැහැ පේපර් එක බලන්න යවන්න ඕන මොකද මුල් පාඩම් පහෙන් ඒ කියන්නේ ශක්ති විද්‍යාව පාඩමටකම් විතරයි පේපර් එකට දාලා තියෙන්නේ. එතකොට ඒ පාඩම් පහ තුල ශිම රසායනික ගණනය, වායු, ඔය මුල් පාඩම් පහ තුල තියෙන වගේ විතරයි පේපර් එකට දාලා තියෙන්නේ. රයිට්? එසේ ස්ට්‍රක්චර් ප්‍රශ්න හතරකුයි, එසේ ප්‍රශ්න හතරකුයි තියෙනවා. ප්‍රශ්න 8ක් එකේ ලියන්න ඕනි. ඊට අමතරව MCQ 50ක් තියෙනවා. එතකොට ඒ ඔක්කොම ලියවෙන්න ඕනි. හරිද? එහෙම තමයි වෙන්නේ. ඔයාලට MCQ කොළ ඒක ඇතුළට දාලා තියෙයි. ඒ කියන්නේ අර කොටුකොල දින් ඒවත් ඒකට දාලා තියෙනවා එතකොට ඒකේ මාක් කරලා තමයි යවන්න ඕනි හරි එතකොට ඒ ඔක්කොම අර ටියුට් පැක් එකේ තියෙනවා පේපර් එක ඇතුලේ MCQ පේපර් එක ඇතුලේ තමයි කොලේ ඇත්තේ හරිද එතකොට එමය වැට් එක වෙන්නේ හරිද එතකොට මේ පේපර් එක ඉතල ලබන සතියේ තමයි ලියවන්න පටන් ගන්න වෙන ලබන සතිය ඊළඟ සතිය මේ මාසේ පේපර්ස් දෙකක් නෙ වෙන්න ඕනි මේ මාසේ පේපර් එකයි කරන්න පුළුවන් වෙන්නේ එතකොට ඊළඟ පේපර් එක ඊළඟ සතියේ කරෙන්න ඕනේ එතකොට ඊළඟ මාසේ පේපර්ස් තුනක් කරන්න වෙනවා හරිද ඊළඟ මාසේ පේපර් දෙක කොහොමත් තියෙනවා මේ මාසේ එක පේපර් එකක් මේ මාසේ මේ සතිය කරන්න පුළුවන් වෙයි ඊට පස්සේ ඊළඟ සතියේ මේ කොහොමද මේ පේපර් හතරක් ලැබෙන මාසේ අවසානෙට වෙන්න ඕනේ හරිද අපි වලෝ ලැබෙනවත් එක කොහොමද වෙන්නේ කියලා හරි එතකොට ඔයාලගේ පේමන්ට් කරන එක පරක්කුව තමයි ගොඩක්ම හේතුනේ සමහර කට්ටිය පේමන්ට් කරන්නේ පරක් වෙලා එතකොට 22 ළමයින් ගිහම නෙමෙයි අපි කලින් මාසේ අර දැන් මේ වට 22 ළමයින් පේමන්ට්ස් ඕපන් කරලා තියෙනේ ඒගොල්ලෝ පේමන්ට් කරන එතකොට 3-4 කට යවනවා දවස් 5න් හම්බෙනවා ඒක තමයි හේතුව ළමයි අර ඔන්ලයින් ක්ලාස් එකක් හින්දා මේ අර විසි ගණන් වල එහෙම පේමන්ට් කරන්න ඉන්න එපා. ඒකට ඒ ටියුට් එවන්නේ හම්බෙන්නේ නැහැ. ඒ කියන්නේ ඊළඟ මාසේ ඉඳන් අපි කලින් පේමන්ට් කරලා ටියුට් ටික කලින් ගෙන්න ගමු. හරි ඊළඟට ඊටමතර එස්කොනුව ටියුට් එක දිනන අපිට ලැබෙන සතිය එස්කොනුව පටන් ගන්න ඕනේ. ඒකට කොහොමද ඒ උටන ටියුට් ලැබෙලා තිය අනිවාර්යෙන්. හරි ඒකින්ද නැවත අපි කලින් කරලා ගණන් මොකද අපි ඉක්මන ටියුට් ටික ගෙවනවා. සාමාන්‍ය ළමයි ඔක ප්‍රොසෙස් වෙලා ඒ වැඩේ වෙන්න සාමාන්‍ය දවස් 7ක් විතර යනවනේ එන්න. ඒක පාටි ආදීවම හෙට එන්නේ නැහෙනේ. ඒකින්ද අපි මේ විදිහට වැඩේ කරගෙන යන්නේ. හරි එහෙම තමයි වෙන්නේ. එතන පේපර් එක දෙය පේපර්ස් පේපර්ස් වල ජොයින් වෙන කිව ළමයි ඒවලගේ පේපර් එක ලැබුණාට පස්සේ රයිට් උපදේශ පත්‍රිකාවක් තියෙනවා මම ඒක PDF එකක් දාන්නම් group එකට කරන්න ඕනේ කොහොමද කියලා ඒ කියන්නේ පේපර් එකේ මොන ටිකද කරන්න ඕනේ කොහොමද ඒක යවන්න ඕනේ යවන්න ඕන නම්බර් එක මොකද්ද ලියලා ඉතින් ඒක වාඩ බලලා යවන්නේ කොහොමද ඒ ඔක්කොම ටික තියෙන විස්තර පත්‍රිකාව මෙහෙට අනිද්දනකොට group එකට දාන්නම් ඉතින් ඒක අනුව තමයි පේපර් එක ලියලා යවන්න ඕනේ අනිත් එක අදාළ කාලයට කලින් පේපර් එක සබ්මිට් කරන්න ඕනේ වාඩ දවස් 3ක් විතර කාලයක් හම්බ වෙනවා මුළු පේපර් එකම ලියන්න දවස් 3න් ඔයාලට එතන පැය 24 වතුනක් නේ. එතන පැය 72ක්. පැය 72කින් ඔයා කැමති පැය 5ක් වෙන් කරගෙන ඔයාලට පේපර් එක ලියන්න පුළුවන් අර සුපු මේ පහසු වෙලාවක. ඊළඟ කොහොම හරි අදාළ කාලයට කලින් පේපර් එක සබ්මිට් කරන්න ඕනේ. එතකොට ඔයාලට පේපර් එක බලලා දවසින් පේපර් එක බලලා අපෝ WhatsApp එකටම තමයි ඔයාලට එවන්නේ පේපර් එකේ PDF එක. හරි මම හිතනවා PDF කරන්න දන්නවා කියලා හිතනවා. එතන PDF කරන්නේ අර මොකරි Apple level එකේ නම් අර Apple phones වල නම් තියෙනවා මේ මේ app phone නෑ මොකොත්. එතකොට Android phone එකක නම් ඔයාලට තියෙන්නේ ඇප් එකක් අම්මක් හරි ගන්න කැම් ස්කෑන් එකක කියලා ඇප් එකක් තියෙනවා නේද? ඒකෙන් PDF කරන්න. ලස්සන PDF කරන්න නිකන් ඔය මේ සමහරව PDF කරනවා ගෙදර තියෙන බඩු මුට්ටුත් එක අහුවෙන්. එතන එහෙම PDF කරන්න එපා. හරිද? අදාළ ක්වොලිටි ලස්සන මේ හොඳ එළිය දින්දා කියලා ෆොටෝ එකක් දාලා pages ටික හරියට PDF කරන්න. paper එකේම structured එක ලියවෙන්න ඕනේ. structured එකේම කොළවල් ලියන්න බෑ. structured එක ලියන්න ඕනේ paper එකම ඒකට paper එකක් දෙන්නේ. essay එක තමයි කොළවල් ලියන්න ඕනේ. ඒ ලියන කොළවල් ළමයි අර ලියනවා පත්‍ර කැලි වගේ කොළවල්. එහෙම ලියන්න එපා. හොඳ කොළ ටිකක් අරගන්න. හරිද? ඔය තියෙන්නේ අඩුවට මේ මොනවාද මේ කටුකොල එහෙම කොල ටිකක් අරගෙන හරි කමන්නේ පේපර් එක ලස්සන ලියවෙන්න මම ඒ ඔක්කොම උපදේශ පත්‍රිකාව දාන්නම්
එතකොට ලබන සතියේ නම් පේපර් ලබන මාසයේ අග වෙනකොට පේපර් හතරක් ලියවෙන්න ඕනි. හරිද? ඒ කියන්නේ ලබන මාසේ පේපර් දෙකයි මේ මාසේ පේපර් දෙකයි. එතකොට මේක නම් මේ මාසේ පාසලේ මැදින් පටන් ගත්ත ඉඳලා අපි පටන් ගත්ත 10 විතර වෙන්නේ. එතකොට ඒකේ යම් ප්‍රමාණයක් වෙන්න ඇති. එතකොට ලබන මාසේ එහෙම වෙන්න බෑ. පේපර් දෙකක් අනිවාර්යෙන් ලියවෙන්න ඕනේ. දැන් මේ මාසේ පේපර් දෙක ලබන සතියත් එක්කම ලියන්න වෙනවා. මේ තමයි වෙන්නේ. හරි. කොහොමද ලබන මාසේ වෙනකොට පේපර් හතරක් ඉවර වෙන්න ඕනි. හරි. එහෙනම් එහෙම තමයි වෙන්නේ. එතකොට ඊළඟ කාරණාව තමයි ඔයාලගේ පන්ති ලබන සතියෙන් දවස් දෙකකට දානවා. රයිට්. එතකොට එක දවසක් කරලා මදි. එතකොට මේ කරන ප්‍රමාණය ගින්දා දැනට පටන් ගත්තක මං හින්ද මං එහෙම කරේ. දවස් දෙකකට දානවා. එකක් තමයි සුපුරුදු පරිදි බදාදා දවස් මේ හවස 8. අනිත් එක තමයි ඉරිදට හවසට තව ක්ලාස් එකක් වලේ පන්තිය දානවා. හරිද? ඉරිදත් ඒ වගේ වෙලාවකට දානවා. පැය දෙක දෙකමාර ක්ලාස් එකක්. එතකොට ඉනෝගනික් පාට් එක ඉරිදට කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මේ සතිය බලමු ටියුට් හම්බෙලා තිබ්බොත් ඉනෝගනික්ම කරමු නැත්නම් අපි බලමු මොකද වෙන්නේ කියලා. අනිවාර්යයෙන් මේ සතියේ සිකුරාද වෙනකොට නම් අනිවාර්යයෙන්ම ටියුට්ස් ලැබෙයි. හරි. එහෙනම් ඒක තමයි පණිවිඩ ටික පේපර් ක්ලාස් ළමයි විශේෂයෙන් කිව්වේ. හරියට පේපර් එක ලියමු. රයිට්. අනිත් කාරණාව මාකි ස්කීම් එක දාලා ඉුවේ නෑ මේ වැකේ. මොකද මාකි ස්කීම් එක දාලා ඉුවොත් ඔක අනිවාර්යෙන් බලන්න හිතෙනවා. ඒකින්ද මාකි ස්කීම් එකේ PDF එකක් දෙනවා මුල් පේපර් හතරට. يعني ලියපු එක printed එක දෙන්නේ නැතුව. ඒතර ඔක බලලා ලියනවා අනිවාර්යෙන් බලලා ලියනවා. මේකින්ද පේපර් දෙක වෙන වෙනම තියෙන්නේ. මාකි ස්කීම් එක දාලා ඉුවේ ඒවල නැහැ. එතන මාකි ස්කීම් එක PDF එකක් තමයි දාන්නේ. එතන ගෲප් එකකට දානවා ලස්සන්ට දීපු PDF එකක්. එතන ඒකෙන් බලා ගන්න මාකි ස්කීම් අපි දීලා තියෙන පේපර්ස් බලන ආකාරය. හරි. එහෙනම් එහෙම තමයි වැට්ටික වෙන්නේ. එතන ඕන කරගෙන යමු. එතන මාර්තු මුල වෙනකම් මේ විදිහට පේපර්ස් දෙක ගන්න යනවා. ඊට පස්සේ මාර්තු මුල ඉඳන් එතන ලබන මාසෙට පස්සේ මාසෙ ඉඳන් මාසෙට පේපර් හතරක් කරනවා. මේ පේපර්ස් පැක් එකේ පේපර්ස් හතරක් තියෙනවා. හරි. ඉතින් පස්සෙම මාකි ස්කීම් එකක් දාලා වෙනවා. දැනට ඔයාලා ආපම් පොඩි හින්දා මාකි ස්කීම් එක දාලා ඉුවේ නැහැ. ඔයාලට බලන්න හිතෙන හින්දා හරිද? ඒක හින්දා මාගේ ස්කීම් එක ලිව්වට පස්සේ ඩිස්කෂන් එකෙන් පස්සේ මාගේ ස්කීම් එක දාන්නවා. හරි ඩිස්කෂන් එක කොහොමද කරනවා? කරන දවස් මම ඉදිරියට දැනුම් දෙන්නම්. මුල් පේපර් එකෙම ඩිස්කෂන් එකක් කරනවා. හරි. එච්චර තමයි ඉස්සර ටික. එහෙනම් අපි වැටි කරගෙන යමු. හොඳට වසනීප වෙලා ඉඳමයි තේරෙන්නේ ඉදිරි කටහඬත් එක්ක. හරි. ඉනිදා පන්තියක් දානවා කියලා කිව්වට දාන්න බැරි වුණෙත් ඒකයි. හොඳට වසනීප වෙලා මේ සඳා පුරණ කරලා පේපර් ලාස් එක 22 කියලා මම පේපර් ලාස් එකත් කැන්සල් කරා. නයිට් සෙමිනර් එකක් තිබිලා ඒකට තෙමුණා හොඳට. ඉන්න මේ තාමත් ඉන්න බැලුවා සනීපේ මොන ගැන ඉන්නේ හරිද? හරි. තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා අපේ අලුත් මාතෘකාව. තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද? හරි. ඉස්සරහ අපි බලමු ওই දෙකෙන් තාපදායක ප්‍රතික්‍රියාවනේ ඉස්සරහම තියෙන්නේ. තාපදායක ප්‍රතික්‍රියා. අහගන්නකෝ. මෙන්න මේ වගේ තමයි තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ. හිතන්න මේ වගේ. ඔන්න A කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා. මේ A කියන ප්‍රතික්‍රියකය B කියන ප්‍රතිඵලය බවට පත් වෙනවා. A කියන ප්‍රතික්‍රියකය B කියන ප්‍රතිඵලය බවට පත් වෙනවා. A කියන ප්‍රතික්‍රියකයක් තියෙනවා. මේක B කියන ප්‍රතිඵලය බවට පත් වෙනවා. දැන් කවුද මේකේ ප්‍රතික්‍රියකය? A තමයි ප්‍රතික්‍රියකය. ප්‍රතික්‍රියකය. මේක ප්‍රතිඵලය කවුද? B. B තමයි මේකේ ප්‍රතිඵලය. B තමයි ප්‍රතිඵලය. හරිද? ඉතින් A කියන ප්‍රතික්‍රියකය B කියන ප්‍රතිඵලය බවට පත් වෙද්දී අපි හිතමු A B බවට පත් වෙද්දී තාපය බාහිර පරිසරයට නිදහස් කරනවා කියලා. يعني A B වෙනකොට right තාප ශක්තිය පරිසරයට නිදහස් කරනවා. right ඔන්න ඔය තමයි අපි හඳුන්වන්නේ තාපදායක ප්‍රතික්‍රියා කියලා. හරි. දැන් ළමයි මේ A B බවට පත් වෙන A B බවට පත් වෙන එක අපි හඳුන්වන්නේ මොකක් කියලා? දැන් අපි කිව්වා ඔයාලා මතක ඇති කේතලයක වතුර උණු කරනකොට කේතලය කිව්වේ මොකද්ද? පද්ධතිය. ඔව්. ඊට පස්සේ කේතලෙන් එළිය ටික මොකද්ද? පරිසරය. ඊට පස්සේ කේතලය පරිසරයයි වෙන් කර කේතලයේ බටේ පෘෂ්ඨය මොකද්ද? මායිම්. එහෙනම් මෙන්න මේ A B එක්ක ප්‍රතික්‍රියා කරන මේ ඒකකය අපි හඳුන්වනවා පද්ධතිය කියලා. හරිනේ? අපි විශ්ලේෂණය තෝරා ගන්න කොටස. ඊට පස්සේ ඒකෙන් එළිය ටික මේ කොහෙද? පරිසරය. ඊට පස්සේ මේ කොටු වල තියෙන මොකද්ද? ප්‍රතික්‍රියා කරන පැනනේ. මේක පද්ධතිය. මේක පරිසරය. එහෙනම් මේ වටේ ඉර මොකද්ද? මායිම. මායිම. පැහැදිලිද? රයිට්. එහෙනම් ඔන්න එහෙම තමයි වෙන්නේ. හරි. දැන් මේ ප්‍රතික්‍රියාවෙදී මොකද්ද වෙන්නේ? ප්‍රතික්‍රියකයේ ප්‍රතිඵලය බවට පත් වෙනකොට ශක්තිය ශක්තිය පද්ධතියේ ඉඳන්. දැන් මේක පද්ධතියනේ ළමයි. තේරෙනවනේ. මේක පද්ධතියනේ. පද්ධතියේ ඉඳන් පරිසරයට ශක්තිය මායිම හරහා නිදහස් වෙනවා. පැහැදිලිද? ඒ විදිහට පද්ධතියේ ඉඳන් පරිසරයට ශක්තිය මායිම හරහා නිදහස් වෙන ඒවා අපි හඳුන්වනවා
තාප දායක ප්‍රතික්‍රියා මේ තාපය දායක කරනවා පරිසරයට තාපය දෙනවා තාප දායක ප්‍රතික්‍රියා කියලා තමයි අපි ওই වගේ ප්‍රතික්‍රියා හඳුන්වන්නේ සමහර ඒවා තියෙනවා ඒ B බවට පත් වෙද්දී පරිසරයට දායක කරන්නේ පරිසරයෙන් උරා ගන්න ඒවා තියෙනවා ඒවා අපි හඳුන්වනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා ඒක අපි ඊළඟට බලමු තාප දායක ප්‍රතික්‍රියාවක් කියලා කියන්නේ ළමයි පොදුවේ ප්‍රතික්‍රියකයක් ප්‍රතිඵලයේ බවට පත් වෙනකොට පද්ධතිය හරහා මායිම පද්ධතියේ සිට මායිම හරහා බාහිර පරිසරයට ශක්තිය නිදහස් කරන ස්වරූපයේ ප්‍රතික්‍රියාව තමයි අපි හඳුන්වන්නේ තාප දායක ප්‍රතික්‍රියා කියලා. තාප දායක ප්‍රතික්‍රියාවකට උදාහරණයක් ගත්තොත් එහෙම. තාප දායක ප්‍රතික්‍රියාවේ උදාහරණයක් තමයි ළමයි මෙන්න මේ ප්‍රතික්‍රියාව. ඔයාලා දන්නවද විද්‍යාගාරයේ සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මොත් මොකක් වෙයිද? සෝඩියම් කෑල්ලක් වතුරට දැම්මොත් මොකක් වෙයිද? හරි පොඩි වාක්‍යයක් ලියාගෙන ඊට පස්සේ මම ඔයාලට පෙන්නනවා සෝඩියම් කෑල්ලක් වතුරට දාලා. හරි. කියන්නේ මේ විදිහට තාපදායක ප්‍රතික්‍රියාව. මොකක් තාපදායක ප්‍රතික්‍රියාව කියලා කිව්වේ? ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට කියන වාත් එක්ක ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට අදාළ පද්ධතියෙන් පරිසරයට තාප ශක්තිය නිදහස් කරන ස්වරූපයේ ප්‍රතික්‍රියාව අපි හඳුන්වනවා තාපදායක ප්‍රතික්‍රියාව කියලා. පැහැදිලිද? හරි. කියන්නේ මේ වගේ වාක්‍යයක්. කියන්නේ පළවෙනි පොයින්ට් එක තාපදායක ප්‍රතික්‍රියාවේ තර ලකුණක් තියෙන්නේ. එතන ලියන්නේ පිටු අංක 8. විද්‍යාංකට හරියට මේ පාඩමේ මුල ටික තේරුම් ගන්න ළමයි ඕනෑම පාඩමක මුල බැරි වුණොත් දැන් එන්තැල්පි බෑ සමහරුන්ට ඒකට හේතුව ওই ටික බැරි එක. ඒතර ඕකගේ සංසිද්ධියට බලපානවා. ඒක ඉන්න පාඩමක මුල ඉඳන් හරියට තේරුම් ගන්න ඕනේ. නැත්නම් අග කොහොමත් බෑ. අය අනිවාර්යෙන් අග බැරි වෙනවා එතකොට. අග ලේසි මුල හරියට තේරුම් ගත්තොත් එහෙනම් ඕනම දෙයක එහෙමයි. ලියන්න මේ විදියට තාපදායක ප්‍රතික්‍රියා. පයින් පොයින්ට් එක ලියන්න. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී 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 අදාළ ප්‍රතික්‍රියා පද්ධතියෙන් අදාළ ප්‍රතික්‍රියා පද්ධතියෙන් පරිසරයට තාප ශක්තිය පිට කරමින් අදාළ ප්‍රතික්‍රියා පද්ධතියෙන් පරිසරයට තාප ශක්තිය පිට කරමින් ताप शक्ति पीट करमीन ताप शक्ति पीट करमीन संपूर्ण वन प्रतिक्रिया संपूर्ण वन प्रतिक्रिया संपूर्ण वन प्रतिक्रिया तापदायक प्रतिक्रिया वे तापदायक प्रतिक्रिया वे तापदायक प्रतिक्रिया वे හරිද?
එතකොට ඔන්න තාපදායක ප්‍රතික්‍රියාවක් කියන්නේ ප්‍රතික්‍රියාව වෙනකොට බාහිර පරිසරයට තාපය නිදහස් කරන ඒවා. පැහැදිලිද? හරි. අපි පොඩි උදාහරණයක් බලමු වීඩියෝ එකක්. හරි එතකොට ඔයාලට පෙනේ තාපදායක ප්‍රතික්‍රියාවක් කරන තාපදායක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ කොයි වගේ දෙයක්ද කියලා. Right. හරි බලන්න පේරවැදී පේරවැගල මම හිතනවා එතකොට ඔය තියෙන වතුර එකක් ඔන්න දාන්නේ සෝඩියම් කෑල්ලක් බලන්න සෝඩියම් කෑර වතුර දැම්මට පස්සේ මොකද වෙන්නේ? එතකොට ගිනි ගන්නවා නේද? ඔව් සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව අධික තාපයක් පරිසරයට දෙනවා. ඔයාලා පේනවා ගිනි ගැනීමක්. දැන් ගිනි ගන්නකොට වටේ කූල් වෙනවද? يعني එන තාපයක් දෙනවනේ. දැන් කඩදාසි කෑල්ලක් පිච්චුවොත් එහෙනම් මොකද වෙන්නේ? තාපයක් දෙනවා නේද? රස්නයක් දැනෙනවනේ. එතකොට මේ සෝඩියම් ජලයත් එක්ක ප්‍රතික්‍රියාවත් එහෙමයි. මේක තාපදායක ප්‍රතික්‍රියාවක්. එතකොට මොකද වෙන්නේ? බාහිර පරිසරයට තාපයක් දෙනවා. එතකොට බාහිර පරිසරයේ උෂ්ණත්වය මොකද වෙන්නේ? උෂ්ණත්වය වැඩි වෙනවා. ඒතර පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා. වතුර එක රත් වෙනවා නේද? ඈ සෝඩියම් කැල දැම්මට පස්සේ අර ගිනි ගන්නවා. පැහැදිලිද? වතුර එක රත් වෙනවා. ඒක තමයි සිද්ධ වෙන්නේ. එතකොට තාපදායක ප්‍රතික්‍රියා කියලා කියන්නේ පද්ධතිය උෂ්ණත්වය මෙතනම් පොටෑසියම් කැලක් දාන්නේ පොටෑසියම් තමයි ජලයත් එක්ක ජීවිතන රෝගෙම තමයි. එතකොට පද්ධතිය උෂ්ණත්වය වැඩි කරමින් සිද්ධ වෙන ප්‍රතික්‍රියාවක් ඕක. එතකොට තාපදායක ප්‍රතික්‍රියාවක් සෝල් මේ පොටෑසියම් කැල දම් පාටට තමයි දාහණය වෙන්නේ. පොටෑසියම් කැලක් වෙ දාන්නේ පොට සෝඩියම් නෙමේ. ගැටලුවක් නැ වෙනසක් නැ. එතකොට මේ ඔන්න පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙනවා. ඇයි ඒක තාපදායක ප්‍රතික්‍රියාවක් සෝඩියම් ජලයත් එක්ක හරි පොටෑසියම් ජලයත් එක්ක හරි කරන ප්‍රතික්‍රියාව. පැහැදිලිද? රයිට්. මෙතන පැහැදිලි වෙන්න ඇති මේ තාපදායක ප්‍රතික්‍රියාවක් කරනකොට අපි තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට වෙන්නේ මොකද්ද ළමයි? තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට මොකද්ද වෙන්නේ? පද්ධතියෙන් තාපය පරිසරයට නිදහස් කරනවා නේද? හරි. එතකොට පද්ධතියෙන් තාපය පරිසරයට නිදහස් කරනකොට පද්ධතියේ උෂ්ණත්වය මොකද වුනේ? දැන් අර වතුර එක මොකක්ද වෙන්නේ? සීතල වෙනවද? රත් වෙනවා. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවීමේදී පද්ධතියේ උෂ්ණත්වය අපි කියනවා වැඩි වෙනවා කියලා. ගිනි ගැනීමක් නේද? එතන මේ විදිහට දෙවෙනි පොයින්ට් එක තාපදායක ප්‍රතික්‍රියාවලදී තාපදායක ප්‍රතික්‍රියාවලදී තාපදායක ප්‍රතික්‍රියාවලදී තාපදායක ප්‍රතික්‍රියාවලදී තාපදායක ප්‍රතික්‍රියාවලදී පද්ධතියෙන් පරිසරයට තාපය නිදහස් කරන බැවින් තාපදායක ප්‍රතික්‍රියාවලදී පද්ධතියෙන් පරිසරයට තාපය නිදහස් කරන බැවින් තාපදායක ප්‍රතික්‍රියාවලදී පද්ධතියෙන් පරිසරයට තාපය නිදහස් කරන බැවින් පද්ධතියේ උෂ්ණත්වය වැඩි වේ. 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 හරි. එතකොට මට කියන්න දැන් තාපදායක ප්‍රතික්‍රියාවක් වෙනකොට right මේ බලන්නකෝ දැන් ඔන්න A B බවට පත් වෙනවා. ඔන්න ළමයි තාපදායක ප්‍රතික්‍රියාව. මොකද්ද වෙන්නේ? මේකේ ශක්තිය අවශෝෂණයක්ද වෙන්නේ නිදහස් කිරීමක්ද? නිදහස් කිරීමක්. එතකොට ළමයි මට කියන්න දැන් A කියන්නේ මේකේ ප්‍රතික්‍රියකයනේ. B කියන්නේ මේකේ ප්‍රතිඵලය. හරි. ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වෙනකොට ශක්තිය බාහිර පරිසරයෙන් නිදහස් වෙනවා නම් ප්‍රතික්‍රියකවලද ශක්තිය වැඩි වෙනවා ඇත්තේ ප්‍රතිඵලවලද? අය පාරක් අහනවා. ප්‍රතික්‍රියක ප්‍රතිඵලවලට පත් වෙනකොට ශක්තිය නිදහස් වෙනවා නම් ශක්තිය වැඩි වෙන්නේ ප්‍රතික්‍රියකවලද ප්‍රතිඵලවලද? ප්‍රතික්‍රියකවල. ඇයි ඒ?
ඉතින් ප්‍රතික්‍රියා කළ තියෙනවා යම් ශක්තියක්. අපි දමු ප්‍රතික්‍රියා කළ ශක්තිය 100යි. නම් කියන්නේ 100යි. ප්‍රතිඵල වෙනකොට ශක්තිය නිදහස් වෙනවා. ඒ කියන්නේ අඩු වෙන්න ඕනේ නේද? 80ක්. කොයිතර 20? ඉතුරු 20 තමයි නිදහස් වෙන්නේ. ඇයි ඒ? තාපදායකයි ශක්තිය නිදහස් වෙනවා. ඒ කියන්නේ ශක්තිය අඩු වෙනවා. පැහැදිලිද? මම මෙහෙම කියනවා එහෙනම්. තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵල ශක්තිය අනිවාර්යයෙන්ම අඩු විය යුතුයි. පැහැදිලිද? හරි. ලියන්න ඊළඟ පොයින්ට් එක තුන්වෙනි පොයින්ට් එක. මෙහිදී ශක්තිය පිටවන බැවින් ප්‍රතික්‍රියක බලට වඩා මෙහිදී ශක්තිය පිටවන බැවින් ප්‍රතික්‍රියක වලට වඩා මෙහිදී ශක්තිය පිටවන බැවින් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුය. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුය. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵල වල ශක්තිය අඩුය. ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵල වල ශක්තිය අඩුය. හරි. ඊට පස්සේ රසායන විද්‍යාවේ ළමයි ශක්තිය අඩුයි ශක්තිය වැඩි කියන එක වචන දෙකක් තියෙනවා. ඔයාලට දන්නවත් ඇති සමහරක් විතර. මේ වචන දෙක හැම වෙලෙම වගේ ඕන වෙනවා. මේ බලන්නකෝ. එක වචනයක් තමයි ස්ථායි කියන වචනය. අනිත් එක තමයි අස්ථායි කියන වචනය. මේ වචන දෙක රසායන විද්‍යාවේ හැමතැනම පාවිච්චි වෙනවා. හයි. අගෙන ඉන්න. කොනිල් පෑන. තමයි රසායන විද්‍යාවේදී අපි ශක්තිය අඩුයි කියන පාවිච්චි කරන වචනේ තමයි ස්ථායි කියන වචනේ. මොකද්ද? ශක්තිය අඩුයි කියන අපි පාවිච්චි කරන වචනේ තමයි ස්ථායි කියන වචනේ. ශක්තිය වැඩි කියන අපි පාවිච්චි කරන වචනේ තමයි රසායන විද්‍යාවේදී මොකද්ද? අස්ථායි කියන වචනේ. මේ දෙක හොඳට මතක තියාගන්න. කොහේ රයින් එකෙන් ලියාගත්තත් කමක් නැහැ. අපි රසායන විද්‍යාවේදී ශක්තිය අඩුයි කියලා කියන්න කැටියෙන් පාවිච්චි කරන වචනේ තමයි ස්ථායි කියන එක. ශක්තිය වැඩි කියන අපි රසායන විද්‍යාවේදී පාවිච්චි කරන වචනේ තමයි අස්ථායි කියන එක. මේකනම් පැටලෙනවා වගේ නම් මෙහෙම මතක තියාගන්න පුළුවන්. මේ ස්ථායි කියන අකුරු කීයක් තියෙනවද? 3යි. අස්ථායි කියන අකුරු 4යි. අකුරු ගන්න වැඩි මොකේද? අස්ථායි වල. ඒක තමයි ශක්තිය වැඩි. අකුරු වැඩි කියන්නේ ශක්තිය වැඩි. ස්ථායි කියන අකුරු 3යි, ශක්තිය අඩුයි. දැක්කද? මේ විදිහට මතක තියාගන්න පුළුවන්. මෙහෙනම් අයිනක එක ලියාගෙන තියාගන්න. ඔක මෙතනින් ඉස්සරහට හැමතැනම වගේ හැම පාඩම වගේ ඔක ඕන වෙනවා. ස්ථායි අස්ථායි කියන එකේ තේරුම ස්ථායි කියන්නේ ශක්තිය අඩුයි, අස්ථායි කියන්නේ ශක්තිය වැඩි. ලෝගනික් කතා කරද්දී ඒකේ තෝර වෙනවා. එහෙනම් අයිනක ලියාගන්න ඕනේ. ඔතන ලිය කියන්නේ ඔය පොයින්ට් එක ලියන්න එපා. ඔය රූඩ් එක කියන්නේ කෙලවරකින් හරි කමන්නේ ලියා ගන්න. ඊට උන තාපදායක ප්‍රතික්‍රියාවලදී ශක්තිය පිට වෙනවා. ඒ කියන්නේ ප්‍රතිඵල වලට වඩා ප්‍රතික්‍රියක වලට ප්‍රතිඵල ශක්තිය අඩුයි. හරි. හරිද? හරි. එහෙනම් මේ වන්න තාපදායක ප්‍රතික්‍රියාවක ප්‍රතික්‍රියක වලට ප්‍රතිඵල ශක්තිය අඩුයි. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වලට ප්‍රතිඵල ස්ථායිද අස්ථායිද? ශක්තිය අඩුයි. ස්ථායි. හරි නේද? හරි. ලියන්න ඒකටම ඒ පොයින්ට් එකටම ලියන්න. තුන්වෙනි පොයින්ට් එකටම ලියපෙකටම ලියන්න. එබැවින් ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵලවල ස්ථායීතාවය වැඩිය. බයින් ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵලවල ස්ථායීතාවය වැඩිය. يعني ශක්තිය අඩුයි කියන එක. ස්ථායීතාවය වැඩිය. ස්ථායීතාවය. හරිද? හරි. ඊට පස්සේ අපි ගිය සතියේ කතා කරා, ගිය සතියේ කලින් සතියේ ඇත්තටම
डेल्टा एच वन समीकरण देखा तीन वहाँ है किया ला एक इंग अभी गत्ता में देवनी समीकरण में डेल्टा एच वन पालेवी निविदी है मगर हमें डेल्टा एच वन पालेवी निविदी है सिग्मा प्रतिपाल वाले एंथैल्पी एंग अड़ोगरने वा सिग्मा प्रतिक्रिया का वाले एंथैल्पी वो तो हमारी डेल्टा एच वन समीकरण हर नहीं है अभी समीकरण देखा कता कर तावे का कता कर डेल्टा की उपेदी डेल्टा एन बतावा एक ही ला एक नहीं वाला बेटे इंटोनी डेल्टा एच वन पालेवी समीकरण है तमाई प्रतिपाल वाले एंथैल्पी एंड प्रतिक्रिया वाले एंथैल्पी है අඩු කරන සමීකරණය මතකද හරි දැන් මට කියන්න මේක ප්‍රතිපල වල ශක්තිය එතකොට එන්තල්පිය කියලා අපි කියමුකෝ කීයද 80යි 80 ඍණ ප්‍රතික්‍රියක වල කීයද 100යි අඩු කරාම කීයක් දෙන්නේ 80න් ඍණ 100ක් කියලා දෙන්නේ ඍණ 20ක් කියලා එනවා රයිට් එහෙනම් ළමයි මේ තාපදායක ප්‍රතික්‍රියා වල ඩෙල්ටා එස් ට එන උත්තරේ හැම වෙලාවෙම ඍණ උත්තරයක් මම කියනවා තාපදායක ප්‍රතික්‍රියා වල ඩෙල්ටා එච් අනිවාර්යයෙන්ම ऋण आगे आक्रिय तो ही किया था तरने थे यानी डाक पॉइंट एक तापदायक प्रतिक्रिया वाला दी 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 शक्ति सांस्कृतिक ये टाणु है තාපදායක ප්‍රතික්‍රියාවලදී ශක්ති සංස්තිතියට අනුව තාපදායක ප්‍රතික්‍රියාවලදී ශක්ති සංස්තිතියට අනුව ප්‍රතික්‍රියක සතු එන්තැල්පිය තාපදායක ප්‍රතික්‍රියාවලදී ශක්ති සංස්තිතියට අනුව ප්‍රතික්‍රියක සතු එන්තැල්පිය ප්‍රතික්‍රියක සතු එන්තැල්පිය प्रतिक्रियक सतु एन्थैल्पी है प्रतिक्रियक सतु एन्थैल्पी है प्रतिपालवल एन्थैल्पी एट वड़ा प्रतिपालवल एन्थैल्पी एट वड़ा प्रतिपालवल एन्थैल्पी एट वड़ा वैडी बेवीन वैडी बेवीन वैडी बेवीन डेल्टा एच संधा सैम विटम 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 ऋण आगया क्लबे डेल्टा एच संधा सैम विटम ऋण आगया क्लबे डेल्टा एच संधा सैम विटम ऋण आगया क्लबे डेल्टा एच सदा सैम विटम ऋण अगया क्लबे राइट ऋण किया ने मुकदला माई डेल्टा एच वाला हमें ऋण आ गया क्लबे क्या ने डेल्टा एच अनिवार्य में बिंदु अट वाला अड़ू आ गया क्लबे ऋण किया ने बिंदु अड़ू और ऋण दिन इलाक पॉइंट एक इलाक अवसान तर लखुन एबेविन तापदायक प्रतिक्रियावक एबेविन तापदायक प्रतिक्रियावक एबेविन तापदायक प्रतिक्रियावक එබැවින් තාපදායක ප්‍රතික්‍රියාවක එබැවින් තාපදායක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා එච් කුඩයි බිඳුව වේ එබැවින් තාපදායක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා එච් කුඩයි බිඳුව වේ එබැවින් තාපදායක ප්‍රතික්‍රියාවක डेल्टा एच कुड़ाई बिंदु अवे बेवीन ताप दायक प्रतिक्रिया वक डेल्टा एच कुड़ाई बिंदु अवे हर नहीं था राइट अभी तो ताप दायक प्रतिक्रिया वक ताप दायक प्रतिक्रिया से ना लाक्षणिक शक्ति सटाहन लाक्षणिक अभी किन्हों को शक्ति चित्र एक लात किया ना ලාක්ෂණික ශක්ති චිත්‍ර නැත්නම් ලාක්ෂණික ශක්ති සටහන නිර්මාණය කරමු. ආ දැන් බලන්න ඉන්න මම නිර්මාණය කරනවා ඈ. හරිද රයිට්. නම් මම මේකේ x හා y අක්ෂ දෙක නම් කරනවා. ඔයාලගේ නම් ඒවම මේ දාලා තියෙනවා නෝට් එකේ. නේ? x y අක්ෂ දෙක විදිහට ගන්නවා. දැන් මේකේ x අක්ෂයට ගන්න වෙන මේක.
එක්සක්ෂය එක නම් කරනවා ප්‍රති ලියන්න ඉප බලන්න ඉඳ යන වෙලාව දෙන්නම් ප්‍රතික්‍රියා ඛණ්ඩාංක කියලා ප්‍රතික්‍රියා ඛණ්ඩාංක ඊට පස්සේ මේකේ y අක්ෂය මම නම් කරනවා ශක්තිය කියලා ශක්තිය තමයි මේකේ y අක්ෂය right තමයි දැන් මේකේ මොකද වෙන්න ඕනි තාපදායක ප්‍රතික්‍රියාවක මොකේද ශක්තිය වැඩි ප්‍රතික්‍රියක වල වැඩි නේද ප්‍රතිපල වල ශක්තිය නිදහස් කරන ප්‍රතිපල වල ශක්තිය අඩුයි දැන් මොන ප්‍රතික්‍රියක මම මේ හරිය ලකුණු කරනවා මෙන්න ප්‍රතික්‍රියක ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි වෙන්න ඕනි හරිද ප්‍රතික්‍රියක දැන් මම කොහේ ප්‍රතික්‍රියක right ප්‍රතික්‍රියක වල ශක්තිය අනිවාර්යෙන් වැඩි වෙන්න ඕන ප්‍රතිපල වලට වඩා මොකද ප්‍රතිපල වල ශක්තිය අඩු වෙන්න ඉබේ ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි එතකොට හරි ප්‍රතිපල ගත්තොත් එහෙනම් ප්‍රතිපල වල ශක්තිය අඩුයි එහෙම නම් කරනවා ප්‍රතිපල प्रतिफल शक्ति अड़ो अनिवार्यम हरद प्रतिक्रिया प्रतिफल पत्रे शक्ति प्रतिक्रिया प्रतिफल पत्र शक्ति अड़वे शक्ति अड़वे शक्ति ඉහළ අවස්ථාවක් කරා ගමන් කරනවා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක වල ශක්තියට වඩා ඉහළ අවස්ථාවක් කරා ගමන් කරනවා. බලන්න මේ ශක්තිය ට්‍රෙන් කි. එහෙම වෙලා තමයි ඔන්න අඩු වෙලා ප්‍රතිඵල මෙතන ප්‍රතිඵල දක්වා එන්නේ. හරි. ඔදි ප්‍රතික්‍රියක වල ප්‍රතිඵල ශක්තිය නම් අඩු වෙන්න ඕනේ. එතකොට කොහොමත් අඩු වෙනවා තමයි. ශක්තිය අඩු වෙනවනේ තාපදායය කියලා කියන්නේ ශක්තිය නිදහස් වෙනවනේ. ඇයි මේ වැඩි වෙලා අඩු වෙන්නේ? මොකද මේ උඩ ක්‍රිකේ ඉහළ ඉන්නේ ඇයි? හරි. ළමයි මේකයි හේතුව. රයිට්? ඕනෑම ප්‍රතික්‍රියාවක් වෙනකොට ඒ කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵලයක් බවට පත් වෙනකොට මේක සවිස්තරාත්මක වල ඉගෙන ගන්න වලට ඉස්සරහා අවසන් හරියනවා පාඩමක් චාලක රසායනය කියලා. අහලා ඇති නම එහෙම චාලක රසායනික පාඩුවේ මේක මේ හොඳටම ඉගෙන ගන්න ඇයි මෙහෙම වැඩි වෙලා අඩු වෙන්නේ කියලා. තමයි මේ ඕනෑම ප්‍රතික්‍රියාවක් ප්‍රතිඵලයක් කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵලයක් බවට පත් වෙනකොට ශක්තිය ඉහළ අවස්ථාවක් කරා යනවා මේවා. හරි? ගිහිල්ලා තමයි ප්‍රතිඵලයක් බවට පත් වෙන්නේ. ඕනෑ යන ඉහළ අවස්ථාව අපි හඳුනනවා සංක්‍රාමන අවස්ථාව එහෙම නැත්නම් ශක්ති සංකීර්ණය කියලා. ඒ කියන්නේ ප්‍රතික්‍රියක ඉහළ ශක්තියකට ගිහිලා තමයි ප්‍රතිඵල බලට පත් වෙන්නේ. මේක තාප අවශෝෂක වුණත් ඔච්චරම තමයි. පැහැදිලිද? ඒක දැනට හේතු වැඩක් නේ. ඔයාලා නිකන් මතක තියාගන්න එහෙම වැඩි වෙලා තමයි අඩු වෙන්නේ කියලා. හරි. මොන ප්‍රතික්‍රියක ප්‍රතිඵල බලට පත් වෙනවා. රයිට්. හරි. දැන් මේක පොඩි ලකුණු කිරීම ටිකක් වඩ පුළුවන් වෙන්නත් ඕන. තමයි මෙන්න මේකේ මෙන්න ප්‍රතික්‍රියක අතරත් ප්‍රතිඵල අතරත් තියෙන මෙන්න මේ ශක්ති වෙනස ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර තියෙන ශක්ති වෙනස අපි හඳුනනවා මේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H වත් එන්තල්පි විපර්යාසය කියලා. එහෙනම් මෙන්න මේකේ ඩෙල්ටා H කියලා කියන්නේ මෙන්න මේකට. මොකද්ද? ප්‍රතික්‍රියකයි ප්‍රතිඵල අතර තියෙන ශක්ති වෙනසට. ඊට පස්සේ මෙන්න මේක ප්‍රතික්‍රියකයි මෙන්න මේ ඉහළ අරාර කියපු එක මේ ඉහළ මුදුන. මේ මුදුන මම දැම නම් කරන්න යන්නේ නැහැ. ඔයාලා අපි චාලකසය පාඩම ඒවා කරමු. ඒකට ඕනේ ප්‍රතික්‍රියකයි මේක මේ ඉහළ ඉහළම අවස්ථාව තියෙන ඒකයි අතර තියෙන ශක්ති වෙනස අපි හඳුනනවා ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය කියලා. මම මේක S ඉදිරි කිය නම් කරන්නම් පස්ස අපි නම් කරගමු. ඊට පස්සේ ඊළඟ එක මෙන්න මේ ඉහළ අවස්ථාවයි ප්‍රතිඵලයි අතර තියෙන ශක්ති වෙනස right? දැන් ඉහළ අවස්ථාවේ ප්‍රතික්‍රියක අතර තියෙනක මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. එහෙනම් මේක අපි හඳුනනවා පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය කියලා. ප්‍රතිඵලයි අර ඉහළ අවස්ථාවට දෙන ශක්ති වෙනස. පැහැදිලිද? රයිට්. ඔන්න ওই ටික තමයි ඔයා මේක යටදී දැනගන්න ඕනේ. එතකොට S ඉදිරි කියන්නේ මොකද්ද කියලා අපි පැත්තකින් නම් කරගමු. ඊට පස්සේ S පසු කියන්නේ මොකද්ද කියලත් අපි පැත්තකින් නම් කරගමු. ඩෙල්ටා H කියන්නේ මොකද්ද කියලත් අපි පැත්තකින් නම් කරගමු. රයිට්. කියන බලන්න. S ඉදිරි කියන්නේ මොකද්ද? ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. ඉදිරි ප්‍රතික්‍රියාවේ යන්න පහගෙන ඉන්න ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය ඊට පස්සේ x පසු කියන්නේ මොකද්ද? පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. පසු ප්‍රතික්‍රියාවේ සක්‍රීයන ශක්තිය. ඊට පස්සේ ඩෙල්ටා h කියන්නේ මොකද්ද?
ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය. ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය. ඔය තමයි ඔවගේ නම් ටික. හරිද? Right. එහෙනම් දැන් නෝට් එකට මම නෝට් එකේ දාලා තියෙන ප්‍රස්තාරයක්. ඒ අක්ෂර නම් කරලා නැහැ. ඒක ඔය විදිහම ඇදගෙන ඒක ඉස්සරහින් අර ටික අර විදිහම ලියා ගන්න. ඉතින් කරන්නකො. ඊට පස්සේ අපි බලමු තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සම්බන්ධව ඒ විදිහම කරුණු ටික වෙනස් වෙන්නේ කොහොමද කියලා. අයිස් පන් කරලා ඩිබන් කරන්න. ඉඳ ගන්න දැන් ටග් ගන්න.
හරිද? හරිද? හරිද හරිද හරිද. රයිට් අර ටිකක් ලියා ගන්න. S ඉදිරි කියන්නේ මොකද්ද? S පසු කියන්නේ මොකද්ද? ඊට පස්සේ ඩෙල්ටා H කියන්නේ මොකක්ද කියන කාරණාව. ඊට පස්සේ අපි යමු තාප දායක ප්‍රතික්‍රියාව දැන් උදේ ඉවර වෙනවා. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කතා කරන්න. දැන් ඉතින් තාප දායක කතා කරපු හිඳ මේක හරිම ලේසි. ඊගෙම පොඩි පොඩි වෙනස්කම් ටිකක් තමයි වෙන්නේ. රයිට්. අපි යමු ඊළඟ මාතෘකාවට. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව. එන බාන මාතෘකාව පල්ලෙහා තියෙනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියාව නේද? හරි. මාතෘකාව තියෙනවා පල්ලෙහා. හරි. දැන් අපිට ඒක ලේසි. බලමු එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකද්ද කියලා. මොකද්ද කියලා. ඔය මගල දාන්නම්. ආගන්නමයි. එතකොට තාප දායක ප්‍රතික්‍රියාවක් කියලා කිව්වේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල බලපත් වෙන්නේ පරිසරයට තාපය නිදහස් වෙනේවනේ. එතකොට පද්ධති උෂ්ණත්වය වැඩි වුණා. උදාහරණයක් විදිහට පොටෑසියම් සෝඩියම් වගේ ලෝහයක් වතුරත් එක්ක ගිනි ගනිමින් කරන ප්‍රතික්‍රියාව. හරි. තාප අවශෝෂක ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඔය වගේම නෙමෙයි බානුක ළමයි. ඔන්න A කියලා ප්‍රතික්‍රියකයක් තියෙනවා. මේක B බවට පත් වෙනවා. මෙන්න මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන පද්ධතිය. රයිට්. මෙන්න පරිසරය එතකොට පරිසරය මෙන්න මේක සිද්ධ වෙන පද්ධතිය. රයිට්. එතකොට මේක තමයි ප්‍රතික්‍රියකය. මේක ප්‍රතිඵලය. හරිද? එතකොට මේක තමයි ඉතින් මායිම. රයිට්. මෙන්න මේකයි පද්ධතිය තුළ ප්‍රතික්‍රියකය ප්‍රතිඵලවලට පත් වෙනකොට ශක්තිය බාහිර පරිසර නිදහස් වෙන්නේ නැහැ. බාහිර පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගන්නවා මෙන්න මේ ප්‍රතික්‍රියා පද්ධතිය. පැහැදිලිද? එතකොට බාහිර පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගන්න ස්වරූපේ ප්‍රතික්‍රියා අපි හඳුන්වනවා තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. පැහැදිලිද? දැන් නිදහස් නෙමෙයි වෙන්නේ අවශෝෂණය කරගන්නවා. හරි. එහෙනම් මට කියන්න මොකද්ද වෙන්න ඕනේ? ළමයි දැන් තාපය අවශෝෂණය කරගන්නවා නේද? තාපය බාහිර පරිසරයෙන් අවශෝෂණය කරගන්නවා. එතකොට ළමයි පද්ධතිය සිසිල් වෙනවා කූල් වෙනවා පද්ධතිය. පැහැදිලිද? පරිසරයෙන් තාපය අවශෝෂණය කරගෙන ඉතින් පද්ධතිය සිසිල් වෙනවා අපි කියනවා උෂ්ණත්වය අඩු වෙනවා කියලා. ඔන්න උදාහරණයක් තමයි ළමයි ග්ලූකෝස් වතුරත් එක්ක ප්‍රතික්‍රියාව. ඔන්න වතුර වීදුරුවක් අරගෙන මේ වතුර වීදුරුවට ග්ලූකෝස් ටිකක් අනිවාර්යෙන් දාලා රිස්පොන්ස් මීට් කාලට එම කරනවනේ මේ වැඩේ. වතුර එකක් අරගෙන වතුරකට ග්ලූකෝස් දානවා. රයිට්. වතුරේ ග්ලූකෝස් දැම්මට පස්සේ වතුර එක මොකද වෙන්නේ? රත් වෙනවද? සීතල වෙනවා. ඒකට හේතුව ග්ලූකෝස් ජලයේ දියවීම තාප අවශෝෂකයි. එතකොට ග්ලූකෝස් වතුරේ දියවලා ග්ලූකෝස් ද්‍රාවණයක් හැදෙද්දී බාහිර පරිසරයෙන් මේ භාජනය අරගෙන වතුර බෝතලේ මොකද වෙන්නේ? තාපය අවශෝෂණය කරගන්නවා. අන්න බලන්න කූල් වෙනවා. උෂ්ණත්වය අඩු වෙනවා. පැහැදිලිද? ඔතන අපි කියන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා කියලා. රයිට්. එතකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් ගත්තොත් එහෙම තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී වෙන්නේ බාහිර පරිසරයෙන් තාපය අවශෝෂණය කරගන්න එක. එහෙනම් මට කියන්නේ ප්‍රතික්‍රියක වල ශක්තිය වැඩි වෙන්නේ ප්‍රතිඵලවලද? දැන් තව තව ශක්තිය අවශෝෂණය කරගන්නවා. මේ ප්‍රතික්‍රියක වල ශක්තිය 100ක් නම් ප්‍රතිඵලවල ශක්තිය 120ක් විතර. ඇයි? ශක්තිය අවශෝෂණය කරගන්නවා. එහෙනම් ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵලවල ශක්තිය වැඩි වෙනවා මේ වගේ නේද? ඇයි ශක්තිය අවශෝෂණය කරගන්නවානේ. එතකොට මෙයාගේ ශක්තිය වැඩි. ශක්තිය වැඩි කියලා කියන රසායන විද්‍යාවේදී කියනවා අස්ථායි කියලා. එහෙනම් ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵලවල ශක්තිය වැඩි. එහෙම නැත්නම් ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵල අස්ථායීතාවයෙන් වැඩි. දැන් පැහැදිලිද? කලින් ස්ථායීදී වුණේ. දැන් අස්ථායීතාවයෙන් වැඩි. පැහැදිලිද? ඊට පස්සේ මේ වගේ ප්‍රතික්‍රියා වල ඩෙල්ටා H අපි හෙවුම ඔක්කොට එකවර කියගෙන යනනම් ඩෙල්ටා H වෙන්නේ කොහොමද? සිග්මා ප්‍රතිඵලවල එන්තැල්පියෙන් අඩු කරනවා සිග්මා ප්‍රතික්‍රියක වල එන්තැල්පිය. දැන් කීයද ප්‍රතිඵල වල එන්තැල්පිය? 120යි. ප්‍රතික්‍රියක වල 100යි. උත්තරේ කීයද එන්නේ? උත්තරේ එන්නේ 20යි කියලා. ධන 20යි. අන්න බලන්න මේ වගේ තාප අවශෝෂක ප්‍රතික්‍රියා වල ඩෙල්ටා H අනිවාර්යයෙන්ම ධන අගයක් විය යුතුයි. ඩෙල්ටා H ධන අගයක්. ඒ කියන්නේ ඩෙල්ටා H බිඳුවට වඩා ඩෙල්ටා H බිඳුවට වඩා වැඩි අගයක් විය යුතුයි. පැහැදිලිද? හරි. ලියන්න මේ විදිහට. ලියන්න මේ විදිහට. ලියමු. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. පළවෙනි පොයින්ට් එක ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත්වීමේදී
ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීමේදී පද්ධතියෙන් තාපය අවශෝෂණය කරවන ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීමේදී පද්ධතියෙන් තාපය අවශෝෂණය කරවන පද්ධතියෙන් තාපය අවශෝෂණය කරවන පද්ධතියෙන් තාපය අවශෝෂණය කරවන ප්‍රතික්‍රියක ප්‍රතිඵල බවට පත් වීමේදී පද්ධතියෙන් තාපය අවශෝෂණය කරවන ස්වરૂපයේ ප්‍රතික්‍රියා ස්වરૂපයේ ප්‍රතික්‍රියා ස්වરૂපයේ ප්‍රතික්‍රියා ස්වરૂපයේ ප්‍රතික්‍රියා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවේ 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 ඊළඟ පොයින්ට් එක ඊළඟ පොයින්ට් එක මෙහිදී පද්ධතියෙන් තාපය මෙහිදී පද්ධතියෙන් තාපය මෙහිදී පද්ධතියෙන් තාපය අවශෝෂණය වීම නිසා මෙහිදී පද්ධතියෙන් තාපය අවශෝෂණය වීම නිසා මෙහිදී පද්ධතියෙන් තාපය අවශෝෂණය වීම නිසා එහි උෂ්ණත්වය අඩුවේ 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 ඊළඟ එක ඊළඟ පොයින්ට් එක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී 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 ශක්තිය අවශෝෂණය වීම නිසා 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 සෑදෙන ප්‍රතිඵලවල තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී ශක්තිය අවශෝෂණය වීම නිසා සෑදෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය අඩුය සෑදෙන ප්‍රතිඵලවල ස්ථායීතාවය අඩුය
පිටුවංග 9ට එන්න ස්ථායීතාවයේ අඩුවය පිටුවංග 9ට එන්න සෑදෙන ප්‍රතිඵල වල ස්ථායීතාවයේ අඩුවය කියන්නේ ස්ථායීතාවයේ වැඩි නේද ස්ථායීතාවයේ අඩුවය එනිහා පැත්තේට දැන් මේ විදියට මේදී ප්‍රතික්‍රියක වල එන්තැල්පිය ඊළඟ පිටුවේ පිටුවංග 9 උඩම මේදී ප්‍රතික්‍රියක වල එන්තැල්පිය මෙහිදී ප්‍රතික්‍රියක වල එන්තැල්පිය මෙහිදී ප්‍රතික්‍රියක වල එන්තැල්පිය ප්‍රතිඵල වල එන්තැල්පියට වඩා මෙහිදී ප්‍රතික්‍රියක වල එන්තැල්පිය ප්‍රතිඵල වල එන්තැල්පියට වඩා මෙහිදී ප්‍රතික්‍රියක වල එන්තැල්පිය ප්‍රතිඵල වල එන්තැල්පියට වඩා අඩුවන නිසා මේදී ප්‍රතික්‍රියකවල එන්තැල්පිය ප්‍රතිඵලවල එන්තැල්පියට වඩා අඩුවන නිසා අඩුවන නිසා ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය අනිවාර්යෙන් ධන අගයකි අනිවාර්යෙන් ධන අගයකි ප්‍රතික්‍රියාවේ එන්තැල් විපර්යාසය අනිවාර්යෙන් ධන අගයකි අනිවාර්යෙන් ධන අගයකි ඊට පස්සේ ඊළඟ පොයින්ට් එක එබැවින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එබැවින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක එබැවින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H විශාලයි බිඳුව වේ එබැවින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H විශාලයි බිඳුව වේ එබැවින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H විශාලයි බිඳුව වේ එබැවින් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H විශාලයි බිඳුව වේ डेल्टा एच विशाल बिंदु हरद अभी ना मेके बलमो लाक्षणिक शक्ति चित्र लाक्षणिक शक्ति सठान को हम मे अक्षय सुबुद पड़ी प्रतिक्रिया खंडांग नाम करना उड़ेग शक्ति नाम करना बला इंडी पा प्रतिक्रिया खंडांक शक्ति शक्ति ඉහළ තැනකට යනවා පල්ල හැරගමු ගිහින තමයි ඔන්න ප්‍රතිඵල වෙනකොට ශක්තිය නැවත අඩු වෙන්නේ පැහැදිලිද මෙන්න එනම් ප්‍රතිඵල වල ශක්තිය එනම් මෙන්න ප්‍රතික්‍රියක වල ශක්තිය ප්‍රතික්‍රියක ඊට පස්සේ මෙන්න ප්‍රතිඵල මොකද වෙන්නේ ප්‍රතික්‍රියක වලට සාපේක්ෂව ප්‍රතිඵල වල ශක්තිය වැඩි වෙනවා රයිට් මේකෙත් මේ බලන්න මෙන්න මේකෙත් මම නම් කරනවා මේ මොකද්ද ප්‍රතික්‍රියකවල ශක්තියයි ප්‍රතිඵල ශක්තිය අතර තියෙන ශක්ති වෙනස ඩෙල්ටා H ඒ කියන්නේ ප්‍රතික්‍රියාවේ එන්තැල්පි විපර්යාසය ඊට පස්සේ ප්‍රතික්‍රියකයි මෙන්න මේ මුදුනයි අතර තියෙන ශක්ති වෙනස කියන්නේ මොකද්ද ප්‍රතික්‍රියකයි මුදුනයි කියන්නේ
ඉදිරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය අපි කියනවා S ඉදිරි කියලා. ඊට පස්සේ ප්‍රතිඵලයි මේ මුදුනේ අතර තියෙන ශක්තිය වෙනස මොකද්ද? පසු ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය අපි කියනවා S පසු කියලා. හරි. දැන් අර ටික ලියලා මේ ටිකත් නම් කරන්න ඕන. S ඉදිරි කියන්නේ මොකද්ද? දැන් දන්නවා හරිය නම් කරගෙන හරිය නම් කරානේ. S පසු කියන්නේ නම් මොකද්ද? ඩෙල්ටා H කියන්නේ මොකද්ද කියලා අයිනකින් නම් කරගන්න. හරි. අදින්න. මම කරන්නේ उदरी तापदायक ताप अवशोषक प्रतिक्रिया संबंध सिद्धांत इवर अब पड़ी को सा ඇදගත්තලමයි පිටුව අංක 12 තියෙනවා MCQ වගේයක් ඒකේ දෙවෙනි MCQ එක කරන්න තනි පිටුව අංක 12 තියෙන MCQ වල මොකද ඇඳගෙන ඉවර වෙලා දෙවෙනි MCQ එක කරන්න MCQ number 2 ඒක බලලා අපි ඊළඟ කොටස සාකච්ඡා කරන්න යමු
හරි බලවතු ප්‍රශ්නේ ප්‍රශ්න අංක 2 කරන්න කියලා කිව්වා බලන්න මෙහෙම තියෙනවා ප්‍රශ්නේ ඊට අංක 12 තියෙන ප්‍රශ්න අංක 2 රයිට් ශක්ති චිත්‍රයක් තියෙනවා මේක සම්බන්ධ තොරතුරු කිහිපයක් අපෙන් අහලා තියෙනවා හැබැයි මේ වගේ එකක් නෑ නෙමෙයි ඒක නේද මොකද ප්‍රතික්‍රියා වලට ප්‍රතිපල ශක්තිය අඩු වෙන ඒ කියන්නේ තාප දායක ප්‍රතික්‍රියාවක ශක්ති චිත්‍රයක් තමයි අපිට දීලා තියෙන කො පහසු ප්‍රශ්නයක් එතකොට දීලා ඒ සම්බන්ධව තොරතුරු ටිකක් අහලා තියෙනවා බානු කරන්න පුළුවන්ද කියලා අනිවාර්යෙන් පුළුවන් වෙන්න ඕනේ ඉතින් ඈ හරි මෙමය දෙන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල වලට පත් වෙලා තියෙනවා ශක්තිය අඩු වෙලා තියෙනවා මේ මදිවට මේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල වලට පත් වෙද්දී ශක්තිය කොහොම අඩු වෙලා තියෙනවා හරි ඔතන තමයි තියෙන්නේ මේගොල්ලෝ මේකේ දේවල් කිහිපයක් නම් කරලා තියෙනවා නේද හරිද මේක තාප දායක ප්‍රතික්‍රියාවක් අපිට ලේසියෙන්ම කියන්න පුළුවන් මේක ඒකට හේතුව ප්‍රතික්‍රියක වලට වඩා මෙන්න ප්‍රතික්‍රියක මෙන්න ප්‍රතිඵල වල ශක්තිය අඩු වෙලා ඒ කියන්නේ මේකේ ඩෙල්ටා H ඍණ වෙනවා ඒ කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාවක් හරිද රයිට් එතන මේකෙ වෙන මේතන ලම් කරොත් එහෙම ළමයි අපිට පේනවා ප්‍රතික්‍රියක සහ ප්‍රතිඵල අතර තියෙන ශක්තිය වෙනස මේක ඩෙල්ටා H කියලා තමයි අපි නම් කරන්න වෙන්නේ ඊට පස්සේ මේකේ මේ ටික ගත්තොත් එහෙම ප්‍රතිඵලයි ඉහළ ශක්ති සංකීර්ණ අතර තියෙන ශක්තිය වෙනස මොකද්ද S ඉදිරි ඒ කියන්නේ ඉදිරි sorry ප්‍රතිඵලයි ශක්ති සංකීර්ණයේ අතර S පසු නේද S පසු පසු ප්‍රතික්‍රියාවේ සක්‍රියන ශක්තිය එහෙනම් කො නම් කරානේ නම් මේකයි මේකයි මුදුනයි ප්‍රතික්‍රියකයි අතර අතර ප්‍රතික්‍රියකනේ මොකද්ද S ඉදිරි හරි දැන් ওই විදිහට වෙන සංකේත ටිකක් දාලා තියෙනවා මේ බලන්න ඩෙල්ටා B කියලා නම් කරලා තියෙන්නේ මේගොල්ලෝ මෙන්න මේක ඩෙල්ටා B ප්‍රතික්‍රියාවේ එන්තල් විපර්යාසය ඊළඟට මේගොල්ලෝ ඩෙල්ටා A කියලා නම් කරලා තියෙන්නේ S ඉදිරි ඩෙල්ටා A මේගොල්ලෝ ඩෙල්ටා C කියලා නම් කරලා තියෙන්නේ S පසු හරි ඉතින් හරි සරල දෙයක් බලන්න මේ තාප දායක ප්‍රතික්‍රියාවක ඔව් මේක ඩෙල්ටා H ඍණ ඒ වගේම ප්‍රතිපල ශක්තිය අඩු වෙන එකක් තාප දායක තමයි ඒ හරි ප්‍රතික්‍රියාවේ සක්‍රිය ශක්තිය ඩෙල්ටා B මගින් දැක්වේ ඩෙල්ටා B මගින් දැක්වෙන්නේ මොකක්ද ප්‍රතික්‍රියාවේ එන්තල්පි පරිහාසය වැරදි නේද එතකොට ඒ හරි B වැරදි එන්තල්පි පරිහාසය මිසක් සක්‍රිය ශක්තියක් නෙමෙයි ප්‍රතික්‍රියාවේ එන්තල්පි පරිහාසය ඩෙල්ටා C මගින් දැක්වේ ඒකත් වැරදි නේ එන්තල්පි පරිහාසය දැක්ලා තියෙන ඩෙල්ටා B මගින් ඒකත් වැරදි ඊට පස්සේ D උත්තරේ බලන්න මෙහි ඩෙල්ටා H බිඳුවට සමාන හෝ කුඩා වේ කියලා කියනවා නෑ බිඳුවට සමාන වෙන්න බෑ නේද ඩෙල්ටා H බිඳුවට වඩා කුඩා වෙන්න ඕන ඩෙල්ටා H ඍණාගයක් වෙන්න ඕන ඩෙල්ටා H බිඳුවට සමාන හෝ කුඩා නෙමෙයි ඩෙල්ටා H බිඳුවට වඩා කුඩාගයක් විය යුතුයි බොහොම සරල දේවල් ඒකේ D ප්‍රකාශයත් වැරදි ප්‍රකාශයක් වෙනවා ඒ පමණක් සත්‍යයි උත්තර අංක 1 විය යුතුයි කොබල උත්තර අංක 1 ගත්ත ළමයි උත්තර අංක 1 ගත්තා හොඳයි ඈ හරි දැන් අපි අවසාන කොටසට දැන් අපි වෙලා තියෙන්නේ තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලිවීම කියන කොටසටයි අපි වෙලා තියෙන්නේ පිටුම් අංක 9 අවසාන කොටස තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලිවීම රයිට් මගන්නම් මේක මගන්න නේද හරි ආගෙන දැන් ඔන්න දැන් තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා වලට අපි දැන් තුලිත සමීකරණ ලියන්නයි යන්නේ බලන්න ඉන්නකෝ මොකද කරන්න ඕනි තාපදායක සහ තාප අවශෝෂක ප්‍රතික්‍රියා සහ තුලිත සමීකරණ ලියුම් හරි ඉස්සරෝම තමයි තුලිත සමීකරණ කියලා කියන්නේ මෙන්න මේ වගේ හරි සමීකරණයක් තුලිත වෙනවා කියලා කියන්නේ අර සංඝටක මූලද්‍රව්‍යයේ පරමාණු තුලිත වෙන්නත් ඕන ඒ වගේම මේකේ ශක්තිය අතින් තුලිත වෙන්නත් ඕන අපිට දැන් වාටක තේරෙන්නේ නැහැ මේක උදාහරණ කිහිපයක් කරනකොට තමයි තේරෙන්නේ ඉතින් අපි වාක්‍ය ක්‍රියා කරමු බලන්න තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලියමු එතන පොයින්ට් එකක් දාලා තියෙනවා ඒක ලියා ගන්න මේ විදිහට වාක්‍ය උදාහරණයක් කරනකොට තේරෙයි ඈ යන විදියට තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල 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 තාපදායක හා තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල
අඩංගුවන සංඝටක මූලද්‍රව්‍යයන්ගේ අඩංගුවන සංඝටක මූලද්‍රව්‍යයන්ගේ අඩංගුවන සංඝටක මූලද්‍රව්‍යයන්ගේ අඩංගුවන සංඝටක මූලද්‍රව්‍යයන්ගේ යන විදිහට පරමාණු මෙන්ම ශක්තිය අතින්ද පරමාණු මෙන්ම ශක්තිය අතින්ද පරමාණු මෙන්ම ශක්තිය අතින්ද පරමාණු මෙන්ම ශක්තිය අතින්ද තුලිත ස්වરૂපයේ සමීකරණ තුලිත ස්වરૂපයේ සමීකරණ තුලිත ස්වરૂපයේ සමීකරණ තුලිත ප්‍රතික්‍රියා නම් වේ 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 තුලිත ප්‍රතික්‍රියා නම් වේ හරි මම අනුමාත්‍රකව දිනවා තාප දායක ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලිවීම කියලා හරි ඔක්කොම කලින් මට කියන්න තාප දායක ප්‍රතික්‍රියාව කියලා කියන්නේ ඩෙල්ටා H මොකක් වෙන එකක්ද ඩෙල්ටා H අනිවාර්යයෙන්ම ඍණ වෙන්න ඕනේ නේද බිඳුර වඩා කුඩා වෙන්න එපේ ඩෙල්ටා H ඍණ වෙන එකක් තමයි තාප දායක ප්‍රතික්‍රියාව කියලා කියන්නේ අහගන්න තාපදායක ප්‍රතික්‍රියාවකට කොහොමද තුලිත සමීකරණ ලියන්නේ කියලා. පහින් දෙනවා ප්‍රශ්නාංක 13 කියලා මම ඒක ඇසුරෙන් ඔයාලට කියලා දෙන්න. බලන්න කොහොමද දිනනවා. මිනිරන් මවුල එකක්. හරි. මිනිරන් කියලා කියන්නේ කාබන් වලට ළමයි ඈ. මිනිරන් කියලා කියන්නේ කාබන් වල ග්‍රැෆයිට් කියන එක. අපි ඉන්න කාබන් ග්‍රැෆයිට් කියලා ලියමු. මිනිරන් මේ කියමුකෝ. මෙයාද ග්‍රැෆයිට් කියන කෙටියෙන් කියන්නකෝ. මිනිරන් මවුල එකක්. මොකද්ද කියන්නේ? ප්‍රශ්නාංක 13 උදාහරණයක් මම කියලා දෙන්නේ ඈ. कार्बन डाइऑक्साइड सॉरी मिनरल मौले एकक ऑक्सीजन मौले एकक සමග राइट ऑक्सीजन උත් මෞලයක භෞතික අවස්ථා දාන්න ඔක්සිජන් කියලා කියන්නේ වායුවක් ඔක්සිජන් මෞල එකක් සමග ප්‍රතික්‍රියා කර කාබන් ඩයොක්සයිඩ් වායුවේ මෞල එකක් සෑදීමේදී CO2 මෞල එකක් කො මෞල එක ගාණි හැදෙන්නේ සෑදීමේදී සිදුවන එන්තල්පි පරිවර්තනය -393යි මෙම් ප්‍රතික්‍රියා නිරූපණය කිරීමට තුලිත රසායනික සමීකරණය ලියන්න හරි මේකලු කියනවා මේක ඍණ 393යි කියන මේක එන්තල් විපර්යාස. ඒත් කොහොමද අපි මේ දත්ත ටික ඇතුළත් කළා මේකට තුලිත සමීකරණ එනමයි හරිම ලේසි. ඒ බලන්නකෝ. තාපදායක ප්‍රතික්‍රියාවකට හෝ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තුලිත සමීකරණයක් ලියන්න කිව්වොත් ඒ අපි කරන්නේ ඒකේ අර පරමාණු ටික තුලිත කරලා නිකම් ප්‍රතික්‍රියාව ලියනවා. මේක තුලිතයින් කොහොමද කාබන් එකයි අර පැත්තේ එකයි ඔක්සිජන් දෙකයි අර පැත්තේ දෙකයි තුලිතයි. පරමාණු ටික තුලිත කරලා ලියලා අපි යන කරන්න ඕන ළමයි මේකේ මෙන්න මේ ශක්තිය යගේ මේ සමීකරණයට ඇඩ් කරන්න ඕනේ. හරි හැම වෙලේම ශක්තියගයක් සමීකරණ එකතු කරන්නේ ළමයි සමීකරණේ වම් පැත්තට තමයි ශක්තියගයක් සමීකරණයට එකතු කරන්නේ ඔන්න එකතු කරා රයිට් වම් පැත්තට එකතු කරා ඍණ 393 මවුලේට කිලෝ යුල් ඒකකත් එක්ක වම් පැත්තට එකතු කරනවා රයිට් ඔන්න එකතු කරා ඊට පස්සේ එහෙම එකතු කරාට පස්සේ ශක්තියගයට තියෙන ඍණාගයක් නම් ධනාගයක් තිබ්බොත් මෙහෙම කරන්නේ නැහැ උන්ගේ ඍණාගයක් නම් තියෙදි ඍණාගය තිබ්බම කැපයිනේ මේ ඍණාගය නැති කරන්න මේක අපි දකුණු පැත්තට දානවා. හරි දකුණු පැත්තට දැම්මම මොකද වෙන්නේ මේක? ධන 393 බවට පත් වෙනවා. ධන 393යි කිලෝ ජූල් මවුලේට බවට පත් වෙනවා. දැන් මේක ධන තිබ්බනම් එහෙම. මේක ධන තිර. එතකොට ආයේ අර පැත්තට දානන්නේ. එතකොට දාන්නේ ඍණ තියෙන හින්දා කැත හින්දා අර පැත්තට දාන්නේ. පැහැදිලිද? ඔන්න එහෙනම් මේ තාපදායක ප්‍රතික්‍රියාවට තුලිත සමීකරණ. පැහැදිලිද? බොහොම සරලව අර ලියා ගන්න පුළුවන්. වමට එකතු කරනවා ඍණන් දකුණට දාලා ධන කරනවා. වමට එකතු කරනවා ධන එහෙමනම් එහෙම ආයේ දකුණට දාන්නේ. මමට එකතු කරා ඍණනන් දකුණට දාලා ධන කරා ඔච්චරයි තියෙන්නේ පැහැදිලිද රයිට් තාපදායක ප්‍රතික්‍රියා සඳහා තුලිත සමීකරණ ලිවීම යනපඩි වාක්‍යයක් මේ විදිහට යරදි තේ කරපු දෙය ලියාගමු තාපදායක ප්‍රතික්‍රියාවකට තාපදායක ප්‍රතික්‍රියාවකට තාපදායක ප්‍රතික්‍රියාවකට
තුලිතතාප සමීකරණ ලිවීමේදී තාපදායක ප්‍රතික්‍රියාවකට තුලිතතාප සමීකරණ ලිවීමේදී තාපදායක ප්‍රතික්‍රියාවකට තුලිත තාප සමීකරණ ලිවීමේදී තාපදායක ප්‍රතික්‍රියාවකට තුලිත තාප සමීකරණ ලිවීමේදී කියන්නේ තුලිත සමීකරණය ලියා තුලිත සමීකරණය ලියා තුලිත සමීකරණය ලියා තුලිත සමීකරණය ලියා ශක්ති අගය සමීකරණයේ වම්පසට එකතු කර 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 එහි ඍණාගය ඉවත් කිරීමට එහි ඍණාගය ඉවත් කිරීමට එහි ඍණ අගය ඉවත් කිරීමට එහි ඍණ අගය ඉවත් කිරීමට එය දකුණු පසට දැමිය යුතුය 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 හරිද අය බලක් කියන වාක්‍ය තාපදායක ප්‍රතික්‍රියාවකට තුලිත තාප සමීකරණ ලිවීමේදී තුලිත සමීකරණය ලියා ශක්තියගේ සමීකරණය වම් පසට එකතු කර ඒ ඍණාගය ඉවත් කිරීමට ඒ දකුණු පසට දැමිය යුතුය දැන් ප්‍රශ්නක 13 උත්තරේ තමයි මේ තියෙන්නේ දැන් 14 ඊට පස්සේ තනියෙන් කරමු 14 තනියෙන් කරන්න දැන් මොකද සරල දේවල් මේ මොන්ඩිසෝරි ප්‍රශ්න 14 තනියෙන් කරන්නකෝ ඊට පස්සේ අපි යමු තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලට හරිද අබලම හරිද කියලා ප්‍රශ්නක 14 වාන එහෙම තියෙනවා H2 මවුල් එකක් කර එතන ළමයි ඒක ප්‍රහදා ගන්න නේද ප්‍රශ්නක 14 හදා ගන්නකෝ H2 දෙකයි මවුල O2 එකයි මවුල සමග ප්‍රතික්‍රියා කර H2O දෙකයි මවුල සෑදීමේදී හදාගෙන චුට්ටක්
H2 දෙකයි මවුල වැඩිලා නැහැ ඒක H2 දෙකයි මවුල O2 එකයි මවුල සමග ප්‍රතික්‍රියා කර H2O දෙකයි මවුල සෑදීමේදී සිදුවන එන්තල්පි පරයාසය කියලා එක හදා ගන්න. ඒක ටික හරි. මේ ප්‍රතික්‍රියාව තුල සමීකරණ ලියන්න. ලියන්න බාරද? ප්‍රශ්න 14 තනින් කරන්න දැන්. 13 ඔන්නේ කරන්න. හරිද හා බලමු මොකද්ද කියන්නේ මොනවයි බලන්න තාප දායකයක් නේද හරි කොහොම තාප දායක වුණා තාප අවශ්‍ය වුණා මමටම තමයි ඒක දු කරන්නේ ඈ හරි බලන්න මේවා තියෙනවා H2 දෙකයි මවුල O2 එකයි මවුලත් එක්ක එකතු වෙනවා මේ බලන්න H2 දෙකයි මවුල H2 කියන්නේ වායුවක් නේ O2 එකයි මවුලත් එක්ක එකතු වෙනවා O2 එකයි මවුලත් එක්ක එකතු වෙනවා H2O දෙකක් හැදෙනවා H2O දෙකයි මවුල හැදෙනවා H2O කියන්නේ ලික්විඩ් එකක් ඔක්සිජන් කියන්නේ වායුවක් භෞතික අවස්ථා දාන්න ඕනේ හරි ඊට පස්සේ මේක එන්තල්පි පරයාසය ඍණ 572යි ලෝ අයි ඍණ උනන් ධන උනත් එකතු කරන්නේ කොහටද වමටයි එකතු කරන්නේ ඍණ 572 කිලෝ ජූල් මවුලයට ඊට පස්සේ මේක ඍණ කැතයි ධන කරන්න ඕනේ දකුණට දැම්මා ධන 572 කිලෝ ජූල් මවුලයට කරා එහෙනම් ඔන්න ඔහොමයි මේක ලියවිය යුත්තේ. පැහැදිලිද? හරි. දැන් තාප අවශෝෂකයක් නම් මොකද කරන්නේ? තාප අවශෝෂකය වගේ ළමයි ඩෙල්ටා H අනිවාර්යයෙන්ම ධනා ගියා. එතකොට වමට එකතු කළා ඒ දකුණට දාන්න ඕනේ නේද? ඕනේ වෙන්නේ නැහැ. පැහැදිලිද? ඒකට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවලදී මේක ලිය ගන්න තේරෙනවානේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල අපි කරන්නේ ශක්තියගේ වමට එකතු කරනවා. එතකොට ධන එකක් හින්දා ආය දකුණට එකතු කරන්න අවශ්‍යතාවයක් ඒකේ නැත. පැහැදිලිද? එන්නේ හා පැත්ත පිටුවට තාප අවශෝෂක ප්‍රතික්‍රියා සදාතුලී සමීකරණ ලිවීම. ලියන්න මේ විදිහට. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තුලිත රසායනික සමීකරණ ලිවීමේදී තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තුලිත රසායනික සමීකරණ ලිවීමේදී තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකට තුලිත රසායනික සමීකරණ ලිවීමේදී තුලිත රසායනික සමීකරණ ලිවීමේදී තුලිත රසායනික සමීකරණ ලිවීමේදී එම සමීකරණයේ තාප විපර්යාසය එහි වම්පසට එකතු කළ යුතුය එහි වම්පසට එකතු කළ යුතුය යන්නේකටම එහි ලකුණ දන බැවින් එහි ලකුණ ධන බැවින් එහි ලකුණ
දන බැවින් එහි ලකුණ දන බැවින් එහි ලකුණ දන බැවින් එය සමීකරණයේ දකුණු පසට එය සමීකරණයේ දකුණු පසට එහි ලකුණ දන බැවින් එය සමීකරණයේ දකුණු පසට එකතු කරන්න ඕනද ඕනේ නැහැ නේද එකතු නොකරයි දනනේ ආය දකුණට දාන්න ඕනේ නැහැ ඒතකොට ඍණ වෙනවනේ ආය දන නම් එහෙම තියෙනවා එහි ලකුණ දන බැවින් ඒ සමීකරණයේ දකුණු පසට එක් නොකරයි හරි උදාහරණයක් තියෙනවා ලියන්න බලන්න තනින් සෝඩියම් සොලිඩ් සෝඩියම් ගෑස් බෝට ඌර්ධව පාතනය වෙනවලු එන්තල් විපර්යාස හදාගන්න නම් එතන දන 110ක් වේ උදාහරණයක් දෙනවා ක්වෙස්චන් නම්බර් 15 විදියට දන 110ක් වේ කියලා හදාගන්න ඍණේ වැදුව තියෙන්නේ ඒක දන කරන්න දන 110ක් වේ මෙම ප්‍රතික්‍රියාව නිරූපණය කිරීමට තුලි සමීකරණය ලියන්න දන 110 කියලා එක හදාගන්න ප්‍රීටි මිස්ටේක් එකක් තියෙන දන 110ක් වේ මෙහි ඌර්ධව පාතනය නිරූපණය කිරීමට තුලි සමීකරණය ලියන්න හලියන්න බාරද මොන දැන් දන 1 කොහොමද ලියන්නේ බොහොම සරල දෙයක් මම කරා ඊට පස්සේ අපි යමු ඩෙල්ටා H දන්නා ක්‍රියාවලිය කිහිපයක් ඇතුලෙන් ඩෙල්ටා H නොදන්න ක්‍රියාවලියක ඩෙල්ටා H හොයන කියන ගණන් ආකාරය කතා කරන්න එතනින් ඔය ටියුට් එක ඉවර වෙනවා ඊට පස්සේ ඔයාලට ඉතුරු ප්‍රශ්න ටික තනියෙන් homework එකක් විදිහට gathering කරන්න දෙනවා ටියුට් එකේ අපි දැන් ප්‍රශ්න යම් ප්‍රමාණයක් සාකච්ඡා කරා MCQ ටික MCQ 15ක් දාලා දෙන අවසානට ඒක සනියෙන් ලියලා අපි දවස් දෙක සාකච්ඡා කරමු හරි බලමු සෝඩියම් සොලිඩ් ඌර්ධව පාතනයේ ලක්වී සෝඩියම් ගෑස් වලට පත්වීමේ ක්‍රියාවලියේ එන්තල්පි විපර්යාසය කියදිලා තියෙනවා ඒක කරන්න කියලා කියනවා බලන්න සෝඩියම් සොලිඩ් එක කවුරු බවටද පත් වෙන්නේ සෝඩියම් ගෑස් එක බවට ඔන්න ප්‍රතික්‍රියාව හරිද මේක එන්තල්පි විපර්යාස ධන 110යි හැම වෙලෙම එකතු කරන්නේ වමට වමට එකතු කරමු 110යි කිලෝ ජූල් මවුලයට වමට එකතු කරනවා හරි නේද පකරන්නගේ හරි දැන් හොඳට අහගෙන ඉන්න මේක තමයි මේ පාඩමේ තියෙන අවසානම කොටස ඔය පළවෙනි ටියුට් එකේ කියන දිග ටියුට් එකක් බලමු අපි ශ්‍රීලංක ටියුට් එක වගේ ටියුට් පැකේ වෙලා තියෙන්නේ ශක්ති විද්‍යාව දෙක ටියුට් එකකින්ම නේද PDF දාන්නේ නැහැ එතකොට ඒක ටියුට් එක අරගෙන වැඩි ඉස්සරහට කරගෙන යමු එන්තල්පි කොටස තමයි ඒක පටන් ගන්න තියෙන්නේ අහගෙන ඉන්න බලලමයි ඔන්න මම ඔයාලට දෙනවා ප්‍රතික්‍රියාවක් ප්‍රතික්‍රියා දෙකක් දෙනවා මේ ඔන්න දෙනවා ඒ කියන එක්කෙනා බී බවට පත් වීම බාණු උදාහරණයක් දීලා දෙනවා ඒක ඇසුරෙම ගලමු රයිට් කියව ගන්නකො තුලිත් තාප සමීකරණයක ඩෙල්ටා H නොදන්නා ප්‍රතික්‍රියාවක ඩෙල්ටා H ගණනය කිරීම තුලිත් තාප සමීකරණ ඇසුරෙන් රයිට් උදාහරණ පාසදාන ශක්ති විද්‍යාත්මක දත්ත සලකන්න ඒ බී බවට පත් වීම ධන 120යිලු බී සී බවට පත් වීම ඍණ 20යිලු මෙම ශක්ති විද්‍යාත්මක දත්ත මත පදනම්ම ඒ සී බවට පත් වීමේ ඩෙල්ටා H වන්නේ කියලා කියනවා ළමයි ඔය ගාණක් දුන්නොත් මේක මේ සරල උදාහරණයක්. ඔය ගාණක් දුන්නොත් එමා ඉස්සරම කරන්න ඕනේ. දැන් AB බවට පත් වීමනේ. AB බවට පත් වීම ධන 120යි. ඔයා කරන්න ඕන ළමයි මේකට
මෙන්න මේ ශක්ති විද්‍යාත්මක අගයත් එක්ක දැන් මේ මේ දැන් කලින් කතා කරේ ශක්ති විද්‍යාත්මක අගයත් ඇඩ් කරලා මේ සමීකරණය ලියන්න ඕන. ඔන්න ලිව්වා. ඊට පස්සේ BC බවටපත් වීම කීයද? B කියන කෙනා C බවටපත් වීම මේගොල්ලෝ කියනවා ඍණ 20යි කියලා. රයිට්? BC බවටපත් වීම ඍණ 20යි. එතකොට මමට දකුණට එකතු කරන්න ඕනේ. වමටයි එකතු කරන්නේ ඍණ 20යි. හැබැයි මේක ඍණ. එතකොට මොකද කරන්නේ? ඍණ නැති කරන්න මේක දකුණට දානවා. ඔන්න ධන 20 බවටපත් වෙනවා. ධන 20යි කිලෝ ජූල් මවුලේට යලිය. ආ ඉස්සරම කරන්න ඕනේ ශක්ති විද්‍යාත්මක දත්තත් ඇතුළත් කරලා දීලා තියෙන සමීකරණ දෙක ඔය වගේ ලියා ගන්න එක. රයිට්. ඊට පස්සේ මම කියනවා මේක සමීකරණාංක 1 කියලා. බලලා ඉන්න. මම කියනවා මේක සමීකරණාංක 2 කියලා. හරි. දැන් ඔයා බලන්න ඕන ළමයි ඔය සමීකරණ දෙක මොනවා කරලාද අපිට හදන්න ඕන සමීකරණය හදා ගන්න පුළුවන්. මොකද අපිට හදන්න ඕන සමීකරණය AC බවට පත් වීම කියන එක මේ දෙක එකතු කරොත් එහෙනම් මොකක් වෙයිද මේ වම් පැති එකට එකතු වෙනවා A දන B වෙනවා දකුණු පැති එකට එකතු වෙනවා B දන C වෙනවා බලන්න එකතු කරලා මේ මොන මං 1 2 එකතු කරනවා 1 2 එකතු කරනවා වම් පැති එකට එකතු වෙනවා බලන්න එකතු වෙන විදිය වම් පැති එකට එකතු වෙද්දී A දන B ඔන්න එකතු වෙනවා A ට B එකතු වෙනවා එතකොට ඉතින් මේව එකතු වෙන්නේ නැද්ද ඒකත් එකතු වෙන්න ඕනේ නේද 120 වම් පැති එකට ඒකත් ලියන්න ඕන ඒක අමතක කරන්න බෑ 120යි කිලෝ ජූල් මවුලේට ධන A ධන B දකුණු පැති ටික හේරම එකට එකතු වෙනවා මේ B ධන C ධන කියද 20යි කිලෝ ජූල් මවුලේට කියලා හරි අපිට පේනවා මේ මේ පැත්තෙත් B ඉන්නවා මේ පැත්තෙත් B ඉන්නවා B ට B කැපිලා යනවා හරි ඊට පස්සේ B ට B කැපිලා ගියාට පස්සේ දැන් මේකෙන් මේක සුළු කරන්න පුළුවන් ළමයි අපි හැම වෙලෙම ශක්ති විද්‍යාවේ දත්ත එකතු කරන්නේ කොහෙද සමීකරණේ වම් පැත්තට එහෙනම් මේ 20 මේ පැත්තට ගේන්න මේ 20 මේ පැත්තට ගේන්න එතකොට මෙතන A C බවට පත් වීම වෙනවා 20 මෙහෙට ගෙනාවට පස්සේ මොකද වෙන්නේ මෙතන ධන 100ක් වෙනවා හරි ඒ 20 රිය වෙනවා එතකොට 100යි කිලෝ ජූල් මවුලේට කියලා එනවා ඔන්න A C බවට පත් වීමෙන් තල් විපරාසය වම් පැත්තටයි ගන්න හැම වෙලේම වම් පැත්තටනේ අගේ හරි වෙන්නේ නේ දකුණට දාන්නේ අපි ආව අගේ මා මේ ඍණ මා ඍණ තිබ්බොත් දාලා කරන්නනේ දැන් ඔන්න ප්‍රතික්‍රමෙන් තල් විපරාසය අපිට එනවා කීයද CI මෙන්න උත්තරේ. එහෙනම් ඔන්න AC බවට පත් වීමෙන් තල් විපරාසය වම් පැත්තේදී තියෙන අගයයි ගන්න CI. තේරුණාද කරන විදිය? එහෙනම් කොහොමයි? එන්තල්පි විපර්යාස දෙකක් දන්න ක්‍රියාවලිය ඇසුරින් දෙකක් හෝ තුනක් නොදන්න ක්‍රියාවලියක මේක හොයන්නේ. පැහැදිලිද? හරි. ආ බලන්න ඕනේ මේ සමීකරණ දෙක ඇසුරෙන් කොහොමද අපිට හදන්න තියෙන සමීකරණේ හදාගන්න අපිට ඕනේ AC බවට පත් වීම. අපිට වෙනවා මේ ටික එකට එකතු කරලා වම් පැති එකට එකතු කරලා දකුණු පැති එකට එකතු කරොත් හැම AC හැදෙනවා. ඉබේම ශක්ති විද්‍යාත්මක දත්තය ගන්න සුළු වෙලා එනවා. එච්චරයි තියෙන්නේ. පැහැදිලිද? රයිට්. එතකොට ඔන්න මේ ශක්ති විද්‍යාත්මක දත්ත මත පදනම්ම AC බවට පත් වීමේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H ගන්නේ කරන්න කියන තැන මේ ටික මේ දින උදා ගන්නු කිව්වොත් අපි තව උදාහරණ කිහිපයක් බලමු. හරි උදා ගන්න ඔය දිනම ප්‍රශ්න අංක 16 17 ඊළඟට බලමු ඒක කොලේක තමයි ලියන්න වෙන්නේ කොලයක් අරගන්න 16 17 බලන්න 17 දැම්ම කරන්න එපා ඊට පස්සේ 16 පොඩි try එකක් තනියෙන් දෙන්න ඔක ලියාගෙන පොඩි try එකක් දෙන්න බලන්න 16 කරන්න කියලා දෙන්නම් 17 කරන්න යන්න එපා 17 ටිකක් අමාරුයි 16 පොඩි try එකක් දෙන්න බලන්න කොලයක් අරගෙන ඒක ලේසි ප්‍රශ්න අංක 16 කියන ලියලා අයියෝ දෙන්න බලන්න පොඩ්ඩක් පන්ති වුණාට පස්සේ මේ ටියුට් එක මුල ඉඳන් ආය පාඩම් කරන්න ඕනේ
නැත්නම් දෙවෙනි එක මොනවද තේරෙන්නේ නැහැ මේ ටියුට් එක අද්දම පාඩම් කරලා ඉවර කරන්න ඕන මුලින් ඉඳන් අරගෙන පාඩම් කරලා මේක ඉවර කරන්න ඕනේ ඊට පස්සේ පාඩම් කරලා ඉවර කරලා ඔකේ අවසාන දේට MCQ වගේ ඒ ටික අද්දම කරන්න ඕනද පන්ති වුණාට පස්සේ කරන්න තියෙන වැඩේ ඒකට ආය මේවා ඉස්සරහට පාඩම් ගන්න තියාගන්න බෑ අයිතර ශක්ති විද්‍යා පාඩම කලින් තේරිච්ච නැති පාඩමක් නම් මම හිතන්නේ ඊට වඩා වෙනස් ක්‍රමයකට අපි ඉගෙන ගත්ත බොහොම පිළිවෙලට තේරෙන්න ඇති ඒකට ඊළඟ කොටස් ටිකත් කොහොමද තේරෙනවා දෙවෙනි කොටස තමයි ශක්ති විද්‍යාවේ එන්තැල්පි කොටස උත්පාදන එන්තැල්පිය දහන එන්තැල්පිය සහ ඊළඟට මොනවද බන්ධන විකරණ එන්තැල්පි කියන මාතෘකාව පටන් ගන්නවා එන්තැල්පි විපර්යාස 16ක් කියලා එන්තැල්පි කියලා කියන්නේ මොකද කියලා මේ කතා කරා නියත පින්නේ මම ලබන තාප විපර්යාසය ඒ වගේ එන්තැල්පි විපර්යාස සෙට් එකක් අපි කතා කරනවා එන්තැල්පි විපර්යාස 16ක් ඒක තමයි ඉතින් ඉස්සරහට වෙන්නේ අවසාන බෝන්හාබ චක්‍ර නිර්මාණය සහ එන්ට්‍රොපිය සහ ගිබ් ශක්තිය කියන කොටස කතා කරනවා එතනින් ඔය පාඩම ඉවර වෙනවා මේක මේ අමාරු ටික දැන් ගොඩනගල ඉවරයි මේක තමයි අල්ලගන්න ටික අමාරු ඊළඟ ටියුට් එකේම ලේසි හරිම එතන මේක බැරුව හැබැයි ඒවා තේරෙන්නේ නැහැ ඉතින් අද පන්ති වුණාට පස්සේ ලොකු පිටුනවානේ නැහැ පිටු 12ක් විතර තියෙන තීරි ටික හොඳට මුලින්දම් පාඩම් කරලා අපි හදමු ගණන් ටික ආය පාරක් හදලා මේක ඉවර කරන්න ඕන සම්පූර්ණයෙන්ම කම්ප්ලීට් කරලා එහෙම තමයි ඉගෙන ගන්නවා කියලා කියන්නේ ඊට පස්සේ මේකේ අභ්‍යාසයක් දාලා දෙනවා MCQ වගේක් ඒක පාසල් ප්‍රශ්න දෙන්නේ ඕකේ ඒ ටික අවුරුදු දාලා තියෙනකම නැහැ නැවත මුලින්දම් කරන්න ප්‍රශ්න ටික ඉතින් අපි ටියුට් එක පුරා දැන් ප්‍රශ්න 16ක් කරලා තියෙනවා මේ වෙනකොට 15ක් දැන් 16 දැන් කරන්න දුන්නේ ඒ ටිකත් සම්පූර්ණයෙන් කරෙන්න ඕනේ ආය පාරක් කරෙන්න ඕනේ ටික ආය පාරක් කරලා කම්ප්ලීට් කරලා තියාගන්න තේරෙන දා තිබ්බොත් අහන්න පුළුවන් මාර්තු මුල වෙනකොට ශක්ති විද්‍යාවේ S ගුණුව කම්ප්ලීට් ඉවර වෙන්න ඕනි ශක්ති විද්‍යාවේ S ගුණුව කියන පාඩම් දෙක කම්ප්ලීට් ඉවර වෙන්න ඕනි හරි प्रतिक्रियान मोनोक्साइड कार्बन सॉलिड එක O2 ගෑස් භාගයක් එක්ක O2 ගෑස් භාගයක් එක්ක ප්‍රතික්‍රියා කරලා කාබන් මොනොක්සයිඩ් සෑදීම කාබන් මොනොක්සයිඩ් ගෑස් සෑදීම කීයද ඍණ 111යි එහෙනම් වමට එකතු කරනවා ඍණ 111 බෑ ඒක ධන කරන්න ඕනේ ධන කරන්න නම් දකුණට දාන්න මම ඉදිරිනේ දැන් 111යි කිලෝ ජූල් මෝලයට කියනවා දකුණු පැත්තෙන් ලියා ගන්නවා ඔන්න අපේ පළවෙනි සමීකරණය මේ තමයි සමීකරණ අංක 1 ඊළඟට තව එකක් දින තියෙනවා කාබන් සොලිඩ් O2 ගෑස් එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා කාබන් සොලිඩ් O2 ගෑස් එකක් එක්ක ප්‍රතික්‍රියා කරනවා කාබන් ඩයොක්සයිඩ් ගෑස් හැදෙනවලු කාබන් ඩයොක්සයිඩ් ගෑස් හැදෙනවලු ඒකෙත් එන්තල්පි වලසේ ඍණ 393යි ඍණ 393යි වමට තමයි එකතු කරන්නේ කැතහින්ද දන කරන්න දකුණට දානවා දන 393 කිලෝ ජූල් මෝලයට කරන්න ඕනේ එක. එහෙනම් ඔන්න මේක අපේ දෙවෙනි සමීකරණය තමයි ඔන්න ඕක. හරි. ඒකත් හරි. ඊට පස්සේ අපිට කියනවා මේ ශක්ති විද්‍යාවේ දත්ත මත පදනම්ම දෙකක් කාබන් මොනොක්සයිඩ් ගෑස් O2 ගෑස් එක එකතු වෙලා දෙකක් කාබන් ඩයොක්සයිඩ් යන සෑදීමේ ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H ගණනය කරන්න කියලා අපිට කියනවා. හරි. දැන් හොඳට බලන්න. පොඩි වෙනසක් තියෙනවා. හරි. දැන් ඔන්න මේ බලන්න. තමයි දැන් මේ වගේ ගානකදී දැන් ඉස්සරම කරන්න හිතන දේ බලන්නකෝ මේ දැන් මේකේ කාබන් මොනොක්සයිඩ් දැන් අපිට හදන්න තියෙන මම ආයෙපාරක් ලියා ගන්න මේ අපිට හදන්න තියෙන දෙකක් කාබන් මොනොක්සයිඩ් ගෑස් ධන O2 ගෑස් හැදෙනවා දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගෑස් ඔක තමයි අපිට හදන්න තියෙන ප්‍රතික්‍රියාව මේ හරි දැන් අපි කරන්න ඕනේ මේවා කොහොම හරි එහෙම කරකවල මේක හදන එක මේ බලන්නකෝ කාබන් මොනොක්සයිඩ් කියන කෙනා අපිට හදන්න ඕන එකේ ඉන්නේ කොයි පැත්තේද වම් පැත්තේ අපිට දැන් දත්තය ඉන්නේ කොයි පැත්තේද දකුණු පැත්තේ ඉන් ජීවිතේටවත් ඕක කොහොම එකතු කරා කියලා මේක හදන්න පුළුවන් කවදාවත් බැහැ නමයි
ඉතින් කාබන් මොනොක්සයිඩ් මේකේ දකුණු පැත්තේ ඉන්නේ හදන්න ඕනේ කියන්නේ වම් පැත්තේ. එහෙනම් අපි ඔක්කොටම කලින් මේ සමීකරණයේ පැත්ත මාරු කරන් ඉන්න වෙනවා. හැබැයි පැත්ත මාරු කරලමත් බෑ. ඇයි? කාබන් මොනොක්සයිඩ් මෙතන ඉන්නේ එක්කෙනයි. මෙතන දෙන්නෙක් ඉන්නවා. එහෙනම් මොනවා හරි ක්‍රමයකට මේ දෙන්නගේ මෙයා හදන්න නම් මම කරන්න ඕනේ ඉස්සරෝම මේ පළවෙනි සමීකරණයේ දෙකෙන් ගුණ කරලා පැත්ත මාරු කරන්න ඕන. දෙකෙන් ගුණ කරලා පැත්ත මාරු කරමු. එයින් මේ පළවෙනි සමීකරණය 1 වැඩි කරනවා 2කින් පැත්ත මාරු කරනවා. මම එහෙම ලියන්න නැතුව නිකන් ලියන්නම්. උනම් පළවෙනි සමීකරණය 2කින් වැඩි කරලා මේක පැත්ත මාරු කරනවා. ඒකර 2කින් වැඩි කරගොම මෙතන 2ක් කාබන් වෙනවා. මෙතන 1ක් O2 වෙනවා. මෙතන කාබන් මොනොක්සයිඩ් 2ක් වෙනවා. රයිට් අනිත් පැත්තට මාරු වෙනවා. මේ එතකොට 112 මොකද වෙන්නේ? ඒකත් 222ක් වෙනවා නේද? එහෙනම් මම ලියනවා 222යි දැන් පැත්ත මාරු වෙනවානේ. කිලෝ ජූල් මවුලයට ධන 2ක් කාබන් මොනොක්සයිඩ් ගෑස් බලන් ඉන්න හැදෙනවා. කාබන් සොලිඩ් 2කුයි ඔක්සිජන් ගෑස් 1කුයි බවට. පැහැදිලිද? රයිට්. ඊට පස්සේ හරි දැන් අපිට පොඩි ෂේප් එකක් තියෙනවා. ඊළඟ වැඩේ තමයි මේ කාබන් ඩයොක්සයිඩ් උත් මේකේ දෙකක් ඉන්නවා. කීයදින් කාබන් ඩයොක්සයිඩ් මෙතන? එක්කෙනයි. එහෙනම් හැබැයි කාබන් ඩයොක්සයිඩ් ඉන්නේ ඊතලෙන් දකුණු පැත්තේ. මෙතනත් ඊතලෙන් දකුණු පැත්තේ. එහෙනම් ආයේ මට මේක මේ පැත්ත මාරු කරන්නක් ඕනේ වෙයිද? එහෙම ඕනේ වෙන්නේ මම මේක තුන්වෙනි සමීකරණය කියලා හිතන්නම්කෝ. හරි. එහෙනම් කාබන් ඩයොක්සයිඩ්ගේ පැත්ත මාරු කරන්න ඕනේ නැහැ නේද? ඇයි? කාබන් ඩයොක්සයිඩ් මෙතන ඉන්නේ දකුණු පැත්තේ. අපිට හදන්න ඕනේ කියන්නේ දකුණු පැත්තේ. හැබැයි දෙගුණයක් වෙලා තියෙනවා. එහෙනම් දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරගමු. රයිට්? දෙවෙනි සමීකරණය දෙකෙන් මෙතන මොකද කරේ? එක වැඩි කරා දෙකෙන් පැත්ත මාරු කරා කියන මම හින කියලා දාන්නවා. හරිද? රයිට්. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? දෙවෙනි එකත් වැඩි කරනවා මම දෙකෙන්. දෙවෙනි එකත් දෙකෙන් වැඩි කරනවා. දැන් ඉතින් පාඩිය ලියන්න. පැහැදිලි වගේ ක්ලික්. මොකද කලින් මං කරේ? කලින් මොකද්ද මං කරේ? පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා පැත්ත මාරු කරා. පළවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරලා පැත්ත මාරු කරා. දැන් මොකද්ද මං කරන්නේ? දැන් මම පැත්ත මාරු කරන්නේ නැහැ. දෙවෙනි සමීකරණය නිකම්ම දෙකෙන් වැඩි කරලා දානවා. හරි. ඔර මම දැන් දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන්නයි යන්නේ. දෙවෙනි සමීකරණය දෙකෙන් වැඩි කරන්නයි යන්නේ. හරි. දෙවෙනි සමීකරණය කියලා කියන්නේ මේකනේ. හරි. ඒක වැඩි කරනවා. එතකොට දෙකක් කාබන් සොලිඩ් ධන දෙකක් ඔක්සිජන් ගෑස් හැදෙනවා. දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගෑස්. හරිද? 393 මොකද වෙන්නේ? ඒකත් දෙගුණයක් වෙනවා. ධන 6යි 786යි කිලෝ ජූල් මවුලයට. හරිද? රයිට්. මේක තමයි මේකේ හතරවෙනි සමීකරණය. හතර. හරි. දැන් අපිට සමීකරණ දෙකක් අලුතෙන් ඇවිල්ලා තියෙනවා 3 සහ 4 කියලා. දැන් මොකද කරන්නේ? දැන් අපි 3යි 4යි එකතු කරමු. දැන් අපි 3යි 4යි එකතු කරමු. නේ බං? දැන් 3යි 4යි එකතු කරනවා. හරි. දැන් නිකම් එකතු කරන දාන්න. වම් පැති එකට එකතු කරනවා, දකුණු පැති එකට එකතු කරනවා. හරි. වම් පැති එකට එකතු වෙනවා මේ 222යි 222යි කිලෝ ජූල් මවුලයට. මං පැත්තෙන් තියෙන්නේ ධන දෙකක් කාබන් සොලිඩ් ධන දෙකක් ඔක්සිජන් ගෑස් ධන දෙකක් කාබන් මොනොක්සයිඩ් ගෑස් හැදෙනවා. දකුණු පැතියකට දෙකක් කාබන් සොලිඩ් ධන O2 ගෑස් ධන දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගෑස් ධන 786යි කිලෝ ජූල් මවුලයට. රයිට්. දැන් කපන්න තියෙන වැඩි ළමයි කපලා දාන්න. මේ බලන්න දෙකක් කාබන් මෙතන තියෙනවා. රයිට්. දෙකක් කාබන්ට මෙතන තියෙන දෙකක් කාබන් කැපිලා යනවා. දෙකක් කාබන්ට මෙතන තියෙන දෙකක් කාබන් කැපෙනවා. හරිද? ආයෙත් අපි කැපෙන ඒවා දිනනවා. ඔව්. මේ දෙකක් O2ට මෙතන O2 එකක් කැපෙනවා. එතකොට මොකද වෙන්නේ? මෙතන එකක් O2 බවට පත් වෙනවා. එකක් O2 බවට පත් වෙනවා. හරි. දැන් අපි එකතු කරලා ලියමු. එහෙනම් එනවා මේ පැත්තට මේ විදිහට. මේ වන්න ඊට පස්සේ 786 මේ පැත්තට ගන්න. ශක්ති විද්‍යාත්මකව වම් පැත්තට ගන්නේ. 786 මේ පැත්තට ගන්න. කියලා 786ක් 222කට 786 ඍණ වෙනවනේ මේ පැත්තට නේද? මේ මෙතන තියෙන ධන 786 මේක මේ පැත්තට ගන්න ඍණ වෙනවා. අපි ඒක පස්සේ දාමුකෝ මේ. එහෙනම් මම ඉදිරියට ගියන මේ බලන්න. දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගෑස් ධන මෙතන දැන් 1 O2 එකක් ගියා. O2 ගෑස් හැදෙනවා දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගෑස්. මේක නේද අපි හදන්න තියෙන සමීකරණය? මේක නේද අපි අහලා තියෙන්නේ? ඔව් ඒක තමයි අපි අහලා තියෙන්නේ. එහෙම කාබන් මොනොක්සයිඩ් නේද? CO නේ.
දෙකක් කාබන් මොනොක්සයිඩ් මේ දැන් O2 දෙකක් මෙතන නැහැ දැන් අරකට එකක් කැපුණානේ දැන් එකක් O2 අර පැත්තෙන් දෙකක් කාබන් ඩයොක්සයිඩ් හරිනේ හරි දැන් 780යි මේ පැත්තට ගන්න ඍණ 786ක් වෙනවා එතකොට එහෙනම් ඍණ 786යි ධන 222යි එහෙනම් සුළු කරන්න දැන් ඍණ ධන සුළු කරද්දි ලොකුය කියලා ලකුණු එන්නේ සුළුකල මුටක් ගාලා එක 222 ඍණ 786 564 කියලා නසුළු කරාට පස්සේ. එතකොට මේ පැත්ත ලකුණු අපි දාන්නේ ඍණ 564 කිලෝ ජූල් මවුලයට. රයිට්. එහෙනම් ඔන්න අපිට ආනවා උත්තරේ කියන මේකෙන් තලි පරිහාසය ඍණ 564. පැහැදිලිද? ඔන්න එහෙනම් ඒ වගේ ගණන් හදන විදිය. කොබන්න එක මං හතර කලි තනියෙන් හදපු ළමයි. රයිට්. ලියගන්න. ලියගන්න. प्रतिक्रिया තමයි හැම වෙලේම ශක්ති විද්‍යාත්මක අගය ඒක වමට අරගෙන තමයි උත්තරේ ගන්න ඕන 780 වමට අරගන්න වමේදී තියෙන උසුල් කරපු උත්තරේ තමයි වෙන තැලි පරයාසෙ වෙන්නේ ඒ හැම වෙලේම මේ ශක්ති විද්‍යාත්මක දත්තේ වමට නෙගතු කරන්නේ ඍණ හින්දානේ අර පැත්තට දාන්නේ මේකෙත් තියෙන්නේ වමට තමයි නෙගතු කරන්නේ ලකුණ මාරු කරන තමයි අර පැත්තට දාන්නේ වමේදී තියෙන ලකුණ තමයි අපි ගන්න හැම වෙලේම හරි සම්මුල කරගන්න කොටක් ගන්න ඊට පස්සේ ඊළඟ තනියෙන් හදමු දැන් ඈ ඕක ලියාගෙන ඊළඟ try එකක් දිහා තනියෙන් හදන්න බලන්න ප්‍රශ්න අංක 17 Thank you.
දාලා තියෙන්නේ ආතිර ප්‍රශ්නයක් සර් පළවෙනි සමීකරණය දෙකෙන් ගුණ කරලා ඔව් පළවෙනි සමීකරණය අපි දෙකෙන් ගුණ කරා අනිත් පැත්ත හරවද්දී 222 ඍණ වෙන්නේ නැත්තේ ඇයි රයිට් එවානු ඒ කියන්නේ ළමයි දැන් එතන සමීකරණය අනිත් පැත්ත හරවන්නේ එවානු දැන් මෙතන මේක මං හිතලා යහ නේද මේක දෙකෙන් ගුණ කරනකොට ඔක්කොම මෙතන 2යි 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 හරි දැන් මෙතන සමීකරණයනේ එතකොට මෙතන සමීකරණය තමයි අනිත් පැත්ත හරවන්නේ පැහැදිලිද ඒ කියන්නේ මෙන්න මේ දෙතන මේ කාබන් මොනොක්සයිඩ් ඍණ වෙන්න එපයි කියනවා ඒක කාබන් මොනොක්සයිඩ් ඍණ දෙකක් වෙන්න ඕනේ නේද ඒක වෙයි ඒක ධන දෙකක්නේ මෙතන සමීකරණය තමයි අනිත් පැත්ත හරවන්නේ හරි වා මෙහෙම හිතන්න කොහේන හරි ඔයාට ඕනම නම් අන්න ඍණ කරමුකෝ අපි හරිද හරි ඍණ කරා එතකොට මේ අත ඍණ වෙන්න ඕනේ ඈ මේ අත ඍණ වෙන්න ඕනේ නේද එයාට මේ ඔයගොල්ලෝ මොකද වෙන්නේ? මේගොල්ලෝ ත්‍රින වෙනවා. ඉතින් මේගොල්ලෝ තනි පැත්තට යනවා. අර මේගොල්ලෝ ත්‍රින වෙනවා එතකොට. දාගන්න බෑ මම බලාගෙන ඉන්න චුට්ටක් ඉස්සෙල්ලා. මේගොල්ලෝ ත්‍රින වෙනවා. තේරෙනවද? මේගොල්ලෝ ත්‍රින වෙනවා. හරිද? ඉතින් මේගොල්ලෝගේ පැත්ත මාරු වෙනවා. ත්‍රින කාබන් මොනොක්සයිඩ් ත්‍රින දෙකක් ත්‍රින 222යි. මෙතන ත්‍රින O2 ත්‍රින කාබන් සොලිඩ්. ඔක්කොම ත්‍රින වෙනවා. ඉතින් දැන් මොන සමීකරණේ වායේ ප්‍රපාරක් ත්‍රිනයකින් වැඩි කරන්න? आय मुझे समीकरण ऋण वेड़ी कर दाँ इतना आय उमेटी दान आने तो मेमको समीकरण दिन्न मे दिन्ना मार पेत इतकोट लगुन मारे आय पार गुण पास लगुन मई इक्कीन विधरा ऋण होने मारे लगुन उमे पत्र पत्र हर प्रश्न दाहान अवसान प्रश्न හරි බලමුද හරි මම ප්‍රශ්න අංක 17 ඔන ආයපාරක් වල ශක්ති විද්‍යාවේ දත්ත ටිකක් දෙතන ඔක්කොටම කලින් සමීකරණ ටික ලියාගෙන ඉන්න ඔක්කොටම කලින් සමීකරණ ටික ලියාගෙන ඉන්න ඕනේ රයිට් कलिन समीकरण लियागन इन हर मल समीकरण टी सी टू एच टू गैस धन ऑक्सीजन गैस हेदेनवा देखा कार्बन डाइऑक्साइड हेदेनवा देखा कार्बन डाइऑक्साइड गैस धन एच टू ओ लिक्विड समीकरण लिवा ऋण एक वामट ऋण धन एक किलो जोल मऊल ऋण एक प्रतिक्रिया C2H4 गैस धन तुणक O2 गैस धन तुणक O2 गैस हेदेनवा देखा कार्बन डाइऑक्साइड गैस धन देखा H2O लिक्विड देखा H2O लिक्विड किये देखे इंदली पर आसे रिने एक दास साइसिय पनहाई हाइट मैं बेहतर दान धन करान एक दास साइसिय पनहाई किलो जूल माउलेट ऋण देशी आसू हाई අරපැත්තට දාන්න ධන කරන්න ධන 286යි කිලෝ ජූල් මවුලේට හරි එහෙනම් මේක සමීකරණ අංක 1 මේක 2 මේක 3 කියලා අපි හිතමු හරි ඔය විතර ඉස්සරම ලියා ගන්න පුළුවන් වෙන්න ඕන වාර මොනව කරන්නත් කලින් හරි ඔය විතර ලියාගත්තා දැන් අපිට හදන්න තියෙන එක බලමු මොකද හදන්න තියෙන්නේ හදන්න තියෙන්නේ බලන්න ළමයි මෙන්න මේක හදන්න තියෙන්නේ මම යටින්ම ලියා ගන්නම් එක C2H2 gas
දන H2 gas C2 H2 gas දන H2 gas හැදෙනවා C2 H4 gas හැදෙනවා C2 H4 gas ඕක තමයි අපිට හදන්න තියෙන එක මේ ප්‍රතික්‍රියස් නා ඩෙල්ටා H කරණය කරන්න කියලා කියනවා C2 H2 gas දන H2 gas හැදෙනවා C2 H4 gas යන ප්‍රතික්‍රියාවේ ඩෙල්ටා H කරණය කරන්න එහෙම නෙදින් නේද හරි දැන් බලන්න මේ වගේ උක හදා ගන්න විදියක් මේ C2H4 ඉන්නේ මේ සමීකරණ වල කොයි පැත්තේද මෙතන ඉන්නේ මෙන්න C2H4 1 පැත්තේ 1යි මෙතනත් 1යි එහෙනම් මේ සමීකරණය අනිවාර්යෙන් මොකද කරන්න ඕන පැත්ත මාරු කර ගන්න ඕන මොනවා කරන්නත් කලින් මේකේ C2H4 සෙට් එක අර පැත්තට දාලා අරගොල්ල මේ පැත්තට දා ගන්න ඊළඟට C2H2 ඉන්න 1 පැත්තේ ඒකටයි මට මූත් කරන්න දෙයක් නෑ ඇත්තටම 1 පැත්තේ ඉන්නේ මේකෙත් 1 පැත්තේමයි තියෙන්නේ H2 gas making it මේ පැත්තේ මේකෙත් මේ පැත්තේ එහෙනම් තේරෙන ලොකු ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඒකත් හරි ඊට පස්සේ මෙහි වැඩක් කරමු හරිද හරි දැන් ඕකේ ඔක්සිජන් කොහොමදලා තියෙන්නේ මේ මෙතන O2 gas ඉන්නවා 5 3 8 මෙතන භාගයක් ඉන්නවා එතකොට ඔක්සිජන් ව මේ ප්‍රතික්‍රියාවට වෙනකොට නැති වෙලා ගියද මෙතන ළමයි පහ බෙදීම දෙකක් නේද ඉන්නේ ආගත් වැඩි පහ බෙදීම දෙකක් නේද තියෙන පාලි ප්‍රතික්‍රියාව පහක් නේ පහ බෙදීම දෙකක් ඈ හරි පහ බෙදීම දෙකක් හරිද සයි හරි එතකොට ඔක්සිජන් නැති වෙලා තියෙනවා මෙතන ඔක්සිජනුත් නැහැ එතකොට ඒක ගැන හිතන්න යන්නත් එපා කොහොම හරි දැන් ඔක්කොම කලින් දැන් මේ මූ ඉන්නේ මේක දකුණු පැත්තේනේ C2H4 හරි මේක C2H4 ඉන්නේ වම් පැත්තේ අපි ඔක්කොම කලින් මේ සමීකරණේ පැත්ත මාරු කරමු දෙවෙනි සමීකරණේ පැත්ත මාරු කළා මං කියනවා මේ විදිහට මේ සෙට් එකම ගේන්න මේ පැත්තට මේ සෙට් එකම ගේන්න අර පැත්තට උනා හින වෙන්නේ නැහැ හරිද අර සෙට් එක මේ පැත්තට ගේනවා මම බලන්නකෝ දෙකක් CO2 right දන දෙකක් H2O liquid ඊට පස්සේ දන 1650 kJ මවුලයට හැදෙනවා C2H4 gas දන තුනක් O2 gas හරි මම මේ සමීකරණය සමීකරණ අංක 4 කියලා නම් කරන්නම් ඒක මම කියනවා 4 කියලා හරි ඒක මම 4 කියලා කියනවා හරි දැන් මම මෙහෙම කරනවා දැන් අපි ඔය දැන් දෙකයි වැඩක් නැහැ ළමයි දැන් දෙක අමතක කරලා දාන්න දෙක මම 4 වට පත් කරානේ හරි මම දැන් නිකමට 1යි දැන් දෙක නැහැ දැන් ඈ 4යි 3යි එකතු කරනවා 1යි 4යි 3යි එකතු කරනවා සාමාන්‍ය මේ වගේ ප්‍රශ්නයක් එන MCQ එකට 1යි 4යි 3යි මම නැහැ එකතු කරනවා හරි එකතු කරලා බලමු කොහොමද 1යි 4යි 3යි එකතු කරන්න ළමයි හරි 1 එකේ ඉන්නවා මෙන්න මේ දෙන්න පිළිවෙලට එකතු කරමුද එකේ ඉන්නවා කවුද C2H2 මෙතන ලියන්න පටන් ගන්න ඈ දිගට ලියන්න එමේ C2H2 ඉන්නවා එකේ ගෑස් එක හරිද ඊට පස්සේ දන පහ බෙදීම දෙකක් O2 gas දන දැන් 4 4 කියන්නේ මෙයානේ දෙකක් කාබන් ඩයොක්සයිඩ් ගෑස් දන දෙකක් H2O liquid right ඒ දෙ මෙතන 1650 කුත් තියෙනවනේ ඒකත් එකතු වෙන්න ඕනේ 1650 kJ මවුලයට ඊට පස්සේ ආයෙ මොකද එකතු වෙන්නේ ඒ තුනක් තියෙනවනේ තුනේ රේන H2 gas H2 gas දන භාගයක් O2 gas හරි ඔන්න 1යි 4යි 3 වම් පැති ටික එකට එකතු කර ඈ දකුණු පැති දෙක එකට එකතු වෙන්නේ නැහැ ඉඩක් නැහැ පොඩ්ඩක් ලියන්න දකුණු පැති දෙකට එකතු වෙනවා එකේ ඉස්සරෝම දෙකක් කාබන් ඩයොක්සයිඩ් gas දන H2O liquid දන 1300 kJ මවුලයට හරි මම මෙතන එකතු කරගෙන යනවා ළමයි දන ඊට පස්සේ 1යි 4 4 කියන්නේ මෙයා C2H4 gas C2H4 gas දන 3ක් O2 gas දන 1යි 4යි අය 3 H2O liquid H2O liquid දන තව ඉන්නවා 286ක් 286 kJ මවුලයට හරි මොන ලියාගත්තා
වම් පැති එකට එකතු කරා 1 4 3 දකුණු පැති එකට එකතු කරා right ඉතින් ගොඩක් තියෙන දේ කරන්න දෙයක් නැහැ නේ හරි දැන් කපන්න පුළුවන් ඒවා කපමු මම කපන්නේ අප හැදිලා ඉන්නේ ඔයාලා පෙන්වන්නම් කැපෙන විදිය මේ මෙතන තියෙනවා පහ බෙදීම දෙකක් කෝටු මෙතන තියෙනවා එක බෙදීම දෙකක් කෝටු ඒ දෙක එකට එකතු වෙනවා කීයද හරයන් සමාන නම් ලවයන් එකතු කරනවා දෙකෙන් පහට දෙකෙන් එකක් දුනහම කීයද දෙකෙන් 6යි 6 දෙකෙන් බෙදුවාම 3යි එතකොට මෙතන ඇත්තරම තියෙන්නේ මේ දෙක එකතු කියන්නේ 3ක් කෝටු මෙතන තියෙනවා 3ක් කෝටු ඒ 3ක් කෝටුට මේ දෙක කැපිලා යනවා හරිද මේ පහ බෙදීම දෙකට එක බෙදීම දෙකක් ඕටු එකතු කරන්න දෙකෙන් 1යි දෙකෙන් 5යි කීයද දෙකෙන් 6යි 6 බෙදීම දෙකෙන් 3යි 3ක් කෝටු මෙතන තියෙනවා 3ක් කෝටුට ඒටි කැපිලා යනවා ඊළඟට ඊළඟට මෙතන තියෙනවා කාබන් ඩයොක්සයිඩ් දෙකක් මෙතනත් තියෙනවා කාබන් ඩයොක්සයිඩ් දෙකක් ඒ කාබන් ඩයොක්සයිඩ් දෙකට ඒ කාබන් ඩයොක්සයිඩ් දෙක කැපිලා යනවා ඊට පස්සේ H2O දෙකක් තියෙනවා මෙතන මෙතන H2O එකයි මෙතන H2O එකයි තියෙනවා H2O දෙකට මේ H2O දෙක කැපිලා යනවා H2 නම් මොකුත් වෙන්නේ නැහැ ඉතුරු වෙනවා ඊට පස්සේ මේ පැත්තේ ඉතුරු වෙන්නේ C2H2 gas right ඉතුරු ඔක්කොම දැන් කැපිලා ගිහින් තියෙන්නේ මේ පැත්තේ ඉතුරු වෙන්නේ C2H4 gas විතරයි දැන් මේ 286යි 1300යි දෙකම ගේන්න වම් පැත්තට right එහෙනම් ඔන්න ශක්ති විද්‍යාත්මක අගයන් ටික ඔක්කොම වම් පැත්තට ගේනවා 1650 අරක ඍණ 1300 වෙනවා එකෙන් දැන් ගේන්නේ ඍණ 286 වෙනවා right සුළු කරන්න දැන් ওই ටික ওই ටික සුළු කරන්න ওই ටික සුළු කරාට පස්සේ උත්තරේ මෙතෙන්ට එයි බලමු සුළු කරනවා කීයක් දෙන්නේ කියලා සුළු කරාට පස්සේ උත්තරේ එන්න ඕනි 1650යි उत्तर दन हेट हाथ उत्तरे आवा मेरे सुन दन हेट हाथ आवे दन हेट हाथराई किलो जोल माउल उत्तरे प्रश्न तीव्र
හරිද? ඉතින් හදා ගන්න. හරිද හරි අවසාන කොටස ඇරලා ඉතින් සම්මත தত্ত্ব අහගන්නවයි දැන් විද්‍යාඥයෝ එකතු වෙලා අහන්න ඉතින් විනාඩි 5 ඉවරයි ඈ අහගෙන ඉන්න විද්‍යාඥයෝ එකතු වෙලා මේ එන්තැල්පි ගණන් හදන්න ගෙනාව සම්මත தত্ত্ব කිහිපයක් ඒ කියන්නේ දැන් එන්තැල්පි ගණනක් හදද්දි මොන උෂ්ණත්වයේද එන්තැල්පි හොයන්නේ මොන සාන්ද්‍රණයක් යටතේද එන්තැල්පි හොයන්නේ තව ගත්තොත් එහෙම මොන පීඩනයක් යටතේද එන්තැල්පි හොයන්නේ කියලා සම්මත தত্ত্ব කිහිපයක් විද්‍යාඥයෝ අර්ථ දැක්වුවා. ඒක තමයි අපි කියන්නේ සම්මත தত্ত্ব කියලා. අපි බලමු මෙන්න මේ සම්මත தত্ত্ব ටික මොනවද කියලා. රයිට්? බලන්න මේවා දිහා සම්මත தত্ত্ব අනුමාත්‍රකව අවසාන එක කිසියම් නිශ්චිත එන්තැල්පි පරිහාසයක් විවිධ தත්ත්වයන්ට ප්‍රකාශ කළ විට එහි අගය වෙනස් වීම හේතු කොටගෙන ඇතිවන ගැටලු සහගත தত্ত্বය මගහරවා ලීම පිණිස ක්‍රියාත්මකව පිණිස ප්‍රතික්‍රියාවක එන්තැල්පි විපර්යාසය අධ්‍යයනය කිරීමට සම්මත කරගෙන ඇති උෂ්ණත්වය සහ පීඩනයන් ද්‍රාවණ ආශ්‍රිත එන්තැල්පි වලදී පවත්වාගත යුතු සාන්ද්‍රණයත් පොදුවේ සම්මත தত্ত্ব ලෙස ප්‍රකාශ කරනු ලබයි. එහෙනම් අපි මෙතනදී ඉගෙන ගන්න ඕනේ සම්මත පීඩනය මොකක්ද? සම්මත උෂ්ණත්වය මොකක්ද? මකනවා. සම්මත උෂ්ණත්වය මොකක්ද? සම්මත සාන්ද්‍රණය මොකක්ද කියලා. හරිද? ලකුවා. හරි ළමයි අපි එන්තැල්පි ගණන් හදද්දී සම්මත පීඩනය තමයි ඉස්සරහම සම්මත උෂ්ණත්වය බලමුකෝ. සම්මත උෂ්ණත්වය ඉදිරිය භාවිත කරන්නේ සෙල්සියස් සංසක 25 කියන උෂ්ණත්වය. අපි එන්තැල්පි ගණන් හදද්දී සම්මත උෂ්ණත්වය ඉදිරිය මත තියෙන්න ඕන දෙයක් ඈ. සම්මත උෂ්ණත්වයෙන් ගණන් දෙනවා සම්මත උෂ්ණත්වයේදී කියලා. එතකොට ආයේ උෂ්ණත්වය දෙන්නේ නැහැ. එතකොට සම්මත උෂ්ණත්වය මොකද්ද කියලා මතක තියෙන්න ඕනේ. හරිද? හරි. ඉස්සරහම සම්මත උෂ්ණත්වය. අහගෙන ඉන්න ඔක්කොම ටික එකට. සම්මත උෂ්ණත්වය. සම්මත උෂ්ණත්වය සම්මත උෂ්ණත්වය ළමයි සම්මත උෂ්ණත්වය විදිහට පාවිච්චි කරන්නේ සෙල්සියස් අංශක 25 සෙල්සියස් අංශක 25 වත්තන් අපි කියනවා කෙල්වින් 298 දෙක මේකයි නේද කෙල්වින් 298 නැත්නම් සෙල්සියස් 25 තමයි අපි සම්මත උෂ්ණත්වය විදිහට පාවිච්චි කරන්නේ ඊළඟට සම්මත පීඩනය විදිහට අපි පාවිච්චි කරන්නේ රයිට් වල දන්නවා මේකත් එක වැඩි කිරීම 10 5 පැස්කල් කියන පීඩනය. එහෙම නැත්නම් අපි උකට කියනවා වායු ගෝල පීඩන එකක්. ATM එකක් තියෙනවා. අවසාන වශයෙන් සම්මත සාන්ද්‍රණයකුත් තියෙනවා එන්තැල්පි ගණන් වලදී. සම්මත සාන්ද්‍රණය විදිහට අපි පාවිච්චි කරන්නේ ඝන ඩෙසිමීටරයට මවුල එකක සාන්ද්‍රණය. මේ තමයි අපි මේ පාඩමේ එන්තැල්පි සම්බන්ධව භාවිත කරන සම්මත தত্ত্ব තුන. රයිට්. කොටුවක් දා තියෙනවා සම්පූර්ණ කරගන්න. සම්පූර්ණ කරගන්න. වසබ් බලමු සම්මත එන්තැල්පි පරිහාසය කියන්නේ මොකක්ද කියලා.
හරිද? හරි. එහෙනම් අවසාන මාතෘකාවට සම්මත එන්තැල්පිය හා සම්මත එන්තැල්පි විපර්යාසලමයි. ඔන්න ඔය සම්මත තත්ත්ව යටතේ, කියන්නේ සම්මත උෂ්ණත්වයේදී සෙලසු 25 එක වැඩිකම 10 පහේ පැස්කල් පීඩනයේ එකයි කන්ඩෙන්සර් මවුල කියන සාන්ද්‍රණය මයින් ලබන එන්තැල්පිය අපි හඳුනනවා සම්මත එන්තැල්පිය කියලා. එතකොට එන්තැල්පිය කියන්නේ H සම්මත එන්තැල්පිය කියන්නේ අපි ඔය සංකේතය දාමු. සම්මත එන්තැල්පි විපර්යාසය කියලා කියන්නේ ඔන්න ඔය තත්ත්වයටම මනින් ලබන එන්තැල්පි විපර්යාසය. අපි කියනවා ඩෙල්ටා H තීටා ලකුණු තමයි ඒකට කියන්නේ. හරිද? right. එහෙනම් ඔන්න මෙහෙම ගමු එහෙනම්. එහෙනම් මේ සම්මත එන්තැල්පි විපර්යාසය කිව්වොත් ඩෙල්ටා H තීටා කියලා කිව්වොත් අපි කොහොමද ගන්නෙ? මේ දැන් නිකන් එන්තැල්පි කියන්නේ මොකද්ද? එන්තැල්පි විපර්යාසය වෙන්නේ කොහොමද? සිග්මා ප්‍රතිඵලවල එන්තැල්පිය අඩු කරනවා සිග්මා ප්‍රතික්‍රියකවල එන්තැල්පිය. හරිද? එතකොට ළමයි අපි සම්මත එන්තැල්පි විපර්යාසය කියලා කියන්නේ ප්‍රතිඵලවල සම්මත එන්තැල්පියෙන් ප්‍රතික්‍රියකවල සම්මත එන්තැල්පිය අඩු කරනවා. සරලව ගත්තොත් එහෙම මේ තත්ත්ව යටතේ මනු ලැබෙන එන්තැල්පිය තමයි සම්මත එන්තැල්පිය කියන්නේ. මේ තත්ත්ව යටතේ මනු ලැබෙන එන්තැල්පි විපර්යාසය තමයි සම්මත එන්තැල්පි විපර්යාසය කියලා කියන්නේ. පැහැදිලිද? right ඔච්චරයි තියෙන්නේ. ඔන්නේ කොටසියරන. හරි. ඉතින් නෝට් එකක් දාගෙන ඉමු. සම්මත එන්තැල්පිය හා සම්මත එන්තැල්පි විපර්යාසය කියන මේ විදිහට ඉහත තත්ත්ව තුනට යටත්ව ඉහත තත්ත්ව යටත තුන යට sorry ඉහත තත්ත්ව තුනට යටත්ව ඉහත තත්ත්ව තුන. ඒ කියන්නේ මේ තත්ත්ව තුන ඉහත තත්ත්ව තුනට යටත්ව මනිනු ලබන ඉහත තත්ත්ව තුනට යටත්ව මනිනු ලබන එන්තැල්පිය ඉහත තත්ත්ව තුනට යටත්ව මනිනු ලබන එන්තැල්පිය ඉහත තත්ත්ව තුනට යටත්ව මනිනු ලබන එන්තැල්පිය එන්තැල්පිය සම්මත එන්තැල්පිය වරහන් ඇතුලේ H සම්මත ඉහත තත්ත්ව තුනට යටත්ව මන ලැබෙන එන්තැල්පිය සම්මත එන්තැල්පිය වරහන් ඇතුලේ H සම්මත සම්මත එන්තැල්පිය වරහන් ඇතුලේ H සම්මත ද ද ද ද බයන්න ද මනිනු ලබන එන්තැල්පි විපර්යාසය 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 යන සම්මත එන්තැල්පි විපර්යාසය මනිනු ලබන එන්තැල්පි විපර්යාසය වරංගතුලි සම්මත එන්තැල්පි විපර්යාසය සම්මත එන්තැල්පි විපර්යාසය අකුරෙන් සම්මත එන්තැල්පි විපර්යාසය වරංගතුලි ඩෙල්ටා H සම්මත සම්මත එන්තැල්පි විපර්යාසය වරංගතුලේ ඩෙල්ටා H සම්මත වරහන් වහලා ද වේ ද වේ right බලලා දිනවා ඒ අණුව කියලා කොටුවක් දාලා තියෙනවා කොටුව ඇතුලේ මේක ලියා ගන්න ඩෙල්ටා H සම්මත සමානයි සිග්මා ප්‍රතිඵලවල සම්මත එන්තැල්පිය ඍණ සිග්මා ප්‍රතික්‍රියකවල සම්මත එන්තැල්පිය බලලා තියෙනවා යන සමීකරණය මගින් ප්‍රතික්‍රියාවක සම්මත එන්තැල්පි විපර්යාසය ඩෙල්ටා H සම්මත ගණනය කර හැක කියලා කොට ඇතුලේ මේ සමීකරණය දාගන්නවා මම සරල දෙයක් කිව්වේ හරි ඔතනින් ඔය කොටස සම්පූර්ණයෙන් අවසන් වෙනවා right අපිට දැන් ඊළඟට එන්තැල්පි කියන කොටස පටන් ගන්න ඊට කලින් ඔය ප්‍රශ්න ටික කරන්න ඕනේ ඔක අපි කරමු ප්‍රශ්න ඇති යම් ප්‍රමාණයක් මෙන්න මේ ප්‍රශ්නේ 8 වෙනි ප්‍රශ්නය
අටවෙනි ප්‍රශ්නෙට පොඩ්ඩක් එන්න. අටවෙනි ප්‍රශ්නය. ලියන්න පොඩි කරෙක්ෂන් එකක් තියෙනවා හදාගෙන කරන්න කලින්. දැන් ඔන්න කරන්න ප්‍රශ්න ටික අදම කල් ඉවර කරන්න කරපුවා තියෙනවා නම් ඒවා යන්නේ නැහැ. ඒක ප්‍රති ප්‍රශ්න ටික කරලා ප්‍රශ්න 13යි තියෙන්නේ. ප්‍රශ්න 13 කරලා ඉවර කරන්න ඕනි. ඊට පස්සේ essay questions තියෙනවා. ඒකෙත් ප්‍රශ්න 10ක් තියෙනවා edit කරන්න ඕනි ඈ. හරිද? right බලන්න. පිටුවක 13 තියෙන 8 වෙනි ප්‍රශ්නේ ගන්නකොට 8 වෙනි ප්‍රශ්නේ උත්තර වල පොඩි අවුලක් තියෙනවා. ඒක හදාගෙන යමු. 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ වෙනස් කරගන්න ඍණ 5538ක් කියලා. ඒකේ පින්ටි මිස්ටේක් එකක් තියෙන්නේ. 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ වෙනස් කරගන්න ඍණ 5538ක් කියලා. කිලෝ ජූල් මවුලයට. 8ේ දෙවෙනි උත්තරේ. 8 වෙනි ප්‍රශ්නේ දෙවෙනි උත්තරේ. ඊළඟට ඒකේ තව වෙනස් කරගන්න ළමයි 5 වෙනි උත්තරේ ධන 5538යි කිලෝ ජූල් මවුලයට කියලා ඒකත් වෙනස් කරගන්න. 5 වෙනි උත්තරේ ධන 5538යි කිලෝ ජූල් මවුලයට කියලා ඒක වෙනස් කරගන්න. හරි. ඊළඟට 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි සමීකරණය බලන්න. 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි සමීකරණය පිටවක 13 එම 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි සමීකරණය CH3C double OH දාන H2O liquid හැදෙනවා. එතන තියෙන්න ඕන CH3COO- කියන 6 වෙනි ප්‍රශ්නේ 3 වෙනි සමීකරණය CH3C double OH aqueous දාන H2O liquid හැදෙනවා CH3COO- 3 වැදිනා නෑ එතන. ඒකත් හදාගන්න. ප්‍රතිහිම තමයි ඒකේ කරෙක්ෂන් ටික දෙන විනාඋලක් නැහැ. ඉතින් ඉදිරු MCQ ටික දැම්මම හදලා අද පන්තිය වරුණාට පස්සේ දැන් ඉවරයි පන්තිය. ඉතින් පස්සේ ඉදිරු ටික සම්පූර්ණයෙන්ම හදලා රචනා ප්‍රශ්න හදපු නැති ඒවා ටික සම්පූර්ණයෙන් හදන්න ඕනේ. ඊට පස්සේ අපි ඒකේ ඩිස්කෂන් එකක් ගන්නවා. රයිට්. ඊට දවසේ එන්තැලිපි ටික පටන් අරගෙන යම් ප්‍රමාණයක් කරලා රයිට් ඔගේ ප්‍රශ්න ටික රචනා ප්‍රශ්න මම ඔක්කොම කරන්නේ නැහැ. යම් ප්‍රමාණයක් කරන්නේ MCQs නම් ඉදිරු ටික ඔක්කොම ටික කරලා ඉවර කරලා දානවා. අපිට හදන්න තියෙන ඒවා ටික. හරිද? රයිට්. එහෙනම් ඒක තමයි වෙන්නේ. එතකොට ඔන්න උතරින් ශක්ති විද්‍යා පාඩමේ මුල් කොටස අවසන් වෙනවා. රෙකෝඩින් එක මම මේ රෙකෝඩින් එකත් YouTube එකට දානවා. මේ මම ඊට පස්සේ ලාන්නම් රෙකෝඩින් එක දාන්නම් group එකට දාන්නම් මේකත් YouTube එකට දානවා. මෙතනින් පස්සේ website එක හරහා යමු ලබන මාසෙ right දැන්ට website එක use කරගෙන හැවලට ඊට පස්සේ YouTube එකට දාලා දෙන්නම් මේකත්. හරිද? හරි. එහෙනම් තමයි වෙන්නේ. පේපර් එක ලියන විදිය ඔක්කොම දැනුවත් කිරීම දැන් ඉතින් දවස් දෙක තුන කරන්නම්. ඒකට post එකක් තියෙනවා ඒක දාන්නම්. කොහොමද පේපර් එක ලියන්න ඕන? ඒක යවන්න ඕන number එක මොකක්ද? ඒ ඔක්කොම කාරණාව ගැන right. අතන paper එක හම්බෙලා තියෙයි. paper එක ඇතුලේ MCQ කොළ තියෙනවා. structured එක අනිවාර්යයෙන්ම structured එක ලියන්න ඕන. කිසිම විදියකට කොළවල් ලියලා යවන්න බෑ. අදාළ කාර්යගලින් paper එක submit කරන්න ඕනේ right. එතකොට ඒ කතන්දර ටික තියෙනවා. එතකොට බලමු papers ලැබෙන අනුවත් එක්ක දැන් තව දවස් දෙකක් යනකොට අනිද්දාකට බහුතරයක්ම ලැබෙයි. එතනින් පස්සේ ඉතුරු ටිකත් ලැබෙයි. කොහොමද ලබන සඳහන් paper එක පටන් ගන්නවා. papers දෙකක් තියෙනවා. සද්ද දෙකක දිනලා ලියන්න ඕන paper දෙක. ඉතින් පස්සේ අපි ඊළඟ මාසේ tutor pack එකත් එක්ක ඒක ටික ගෙන්න ගමු right. තවයි වෙන්නේ. හරි. ආයෙ ප්‍රමාද වීම වෙන එකක් නැහැ. එක්කෝ ටියුට් ටික ලැබෙන්න අපි සලස්සන්නම්. රයිට්. වලත් කලින් ටිකක් පේමන්ට් එක කරන්ද නැත්නම් ටියුට් සමහර පරක්කු වෙනවා. හරි. එහෙනම් ඒක තමයි වෙන්න ඕනේ. හරි. එහෙනම් මෙතනින් අදට නවත්තන්නම්. ඔය ටික දැන් අදම පාඩම් කරලා ඉවර කරලා MCQ ටික කරලා ඉවර කරන්න පේපර් ලැබුණාට පස්සේ බලමු පේපර් එක ලියන විදිය. හරි. එහෙනම් ගිහිල්ලා එන්න ඔක්කොටම තෙරුවන් සරණයි. අපි අදට පන්තියේ මෙතනින් නවත්තමු. හරි. ගුඩ් නයිට් ඔක්කොටම.